මතු ඉර කාලීන දේශපාලන සංවාදය අයබෝවන් සුබ සන්ධ්‍යාවක් කොවිඩ් 19 මර්ධන ක්‍රියාවලිය තුළ මෙරට වැඩිම එන්නත්කරණය වාර්තාගත ලෙස ඊයේ දවසේදී සිදු කරන්නට හැකියාවක් ලැබුණා 170,000කට අධික දෛනික එන්නත්කරණයක් ඊයේ දවසේදී සිද්ධ කෙරුණා ඒ අතර වාරයේදී හෙද කාර්ය මණ්ඩල අද හදිසිය ලෙඩ වුණා ඒ වගේම මේ වෛරස ව්‍යාප්තියත් එක්ක ඒ වෛරසයට මුහුණ දෙමින් සිටින ජනතාවට තවත් අභියෝගයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා තිරිඟු පිටිමිල එක්තරා සමාගමක් රුපියල් 18කින් ඉහළ නංවන්නට තීරණය කළා අනික් පැත්තෙන් දේශපාලනය පිළිබඳව කතා කරනවා නම් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණෙනවාද නැද්ද කියන කාරණාව පිළිබඳව පක්ෂව විපක්ෂව අදහස් පළ වෙනවා අපි දිගින් දිගටම දකිනවා මේ ආදී වූ සමාජමය දේශපාලනික සහ ආර්ථිකමය කරුණු කාරණා රසක් අදත් සූදානම් අප විමසා බලන්නට සාකච්ඡාවට බඳුන් කරන්නට මේ අවදානමට ප්‍රසෝදානම රතුවිර රතුවිර කාලීන දේශපාලන සංවාදය සුපුරුදු පරිදිම සූදානම් වෙන්නේ අද දවසේදීත් රතුවිර කාලීන දේශපාලන සංවාදය සඳහා සහභාගී වන දේශපාලන නියෝජනය හඳුනා ගන්නට අද විපක්ෂයේ නියෝජනය ක්‍රමෙන් පළමු නියෝජනයේ විදිහට අප හඳුන්වා දෙන්නට සූදානම් ජාතික ජනබල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස් මහතා ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට ආයුබෝවන් එවගේම ආණ්ඩුපක්ෂයේ පළමු නියෝජනය මිලඟට පිළිගන්නට සූදානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබටත්. එවගේම විපක්ෂයේ මිලඟ නියෝජනය අද රතුර සඳහා සහභාගී වන සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. එවගේම ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන දෙවන නියෝජනය අද රතුර තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යපාබණ්ඩාර මහතා අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට මේ තමයි අද දවසේදී රතුවිර කාලීන දේශපාලන සංවාදයේ සඳහා සහභාගී වන දේශපාලන නියෝජනය අද සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අපි බලන්නට සූදානම් මේ ගෙවි ගිය සතිය තුළ දේශපාලන කරළියෙන් පක්ෂව සහ විපක්ෂව ඇසුණු කතාබහ අතුරෙන් කිහිපයක් පළමුව දකින්නට රතුවිර කාලීන දේශපාලන සංවාදය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීම ඇත්තටම අර මලවුන්ගෙන් නැගිට්ටා වගේ. යලි ඉපදී කියලා චිත්‍රපටියක් තිබුණා. ඒහා සමානව තමයි මට නම් පේන්නේ. ඇත්ත වශයෙන්ම මම තමයි එතුමාගේ නම ඉස්සෙල්ලාම ජනවාරි මාසේ යෝජනා කරේ. ඒතත් අපි හිතුවා දැන් පාර්ලිමේන්තුවට යනවා නම් සුදුසුම පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ කියන චරිතය. චන්ද්‍රිකා මන්නාරනායක මැතිණියත් ආවනම් හරි අංග සම්පූර්ණ ලෝක වාර්තාවක් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් වෙනවා. ඒ ඔක්කොම ජනාධිපති විපක්ෂ නායක අගමැති ඔක්කොම තනතුරු දරපු අය ඇතුලේ ඉන්නවද? බැසිල් මහත්තයා ඇවිල්ලා මේක ගොඩ දානවා කියන එකේ අදහස මුදල් නැමැති හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ ආර්ථිකේ ඇන්නුවා කියන එකනේ නේද? ඒකනේ ඒකේ අර්ථය. ඉතින් තව මොනවද කතා කරන්නේ? රටේ ජනතාවට මතක් කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාව ගේන්නේ මේ තෙල් මිල අඩු කරන්න රුපියල් 5000 දෙන්න මේ වගේ සාමාන්‍ය කාරණා වලට නෙවෙයි. බැසිල් රාජපක්ෂ අපිය ආණ්ඩු කාලේ හිටියනේ ඇමතිවරු කියලා. ඉතින් මොකද කරපු මේ ආශ්චර්යමත් වැඩේ මොකද? මේ අර්බුදකාරී මොහොතේ ආර්ථිකේ කළමනාකරණය කරන්න මේ අර්බුද වලට මූණ දෙන්න බැසිල්ගේ මොලේ යම් ප්‍රමාණයකට මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. බැසිල්ට විතරයි මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කියලා දැන් බැසිල් කෙනෙක් අරගෙන එනවා. ආයි බැසිල් පරාද වෙනකොට හෙට අනිද්ද කියාවි. නෑ නෑ අපිට ඉන්නවා හොඳ කොල්ලෙක් නාමල්. අපි නාමල් අරගෙන එනවා. නාමල් රාජපක්ෂ ඇමතුමා එතුමා යගමැතිකමට සුදුසුයි. ඒ කිසිම ගැටලුවක් නැහැ එතුමාට ඒක දුන්නත් එතුමාට කරන්න පුළුවන්. රසායනික පොහොර තහනමත් එක්ක රට පුරා ගොවියෝ අද කළු කොඩි ඔසවගෙන මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන වත්මන් ආණ්ඩුව. බොරුවට රසායනික පොහොර නැහැ කියලා ඒ උද්ඝෝෂණ පවත්වපු හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයක් ගානේ මම ගියා. 105ක විතර පොහොර හිඟයක් තියෙනවා. එළමෙන මහකන්නේ සාර්ථකව කාබනික පොහොර ටික ලබා දෙයි. ගොවින්ට අවශ්‍ය සියලු පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අපි හදලා ඉවරයි. රතු ඉර කාලීන දේශපාලන සංවාදය හොඳයි මා විශ්වාස කරනවා අද දවසේදී රතුවිර කාලීන දේශපාලන සංවාදය සඳහා මේ කරුණු කාරණා ප්‍රමාණවත් වේවි කියා ප්‍රවේශයක් ලබා ගන්නට වෛද්‍ය නලින්ද ජයතිස් මහතාට යොමුවන්නට බලාපොරොත්තු වෙනවා අපි ප්‍රවේශයක් ලබා ගන්න මා සාකච්ඡා හොඳයි නිමේෂ් බොහොම ස්තුතියි ස්වර්ණවාහිනී ආයතනයට අපිට ආරාධනා කිරීම ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා කතා කරන්න මම හිතන්නේ රටේ ජනතාවට එක ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ පිළිබඳව කතා බහ කරන්න කලින් ආණ්ඩුව තව ප්‍රශ්නයක් මවලා දෙනවා මේ ජනාධිපතිවරයා බලයට පත් වෙලා දැන් මාස 20ක් ගත වෙලා තියෙනවා එතුමගේ දුර කාලයෙන් තුනෙන් එකක් දැන් සම්පූර්ණයි මේ පාර්ලිමේන්තුවටත් මාස 11ක් පමණ ගත වෙනවා අවුරුද්දකට ආසන්නයි
මීට මාස 20කට කලින් මේ රටේ ජනතාවට කිව්වේ මොකක්ද මේ කණ්ඩායම ඇවිල්ලා කිව්වා මේ රට හදන්න රට සංවර්ධනය කරන්න රටේ සෞභාග්‍ය ඇති කරන්න ගෝඨාභය රාජපක්ෂ නැතුව බෑ කිව්වා මේ වගේ කෙනෙක් දේශපාලඥයෙක් නොවන හමුදාවේ ඉන්න විනයක් හදන්න පුළුවන් රාජ්‍ය නලධාරියෙක් වෙලා හිටපු මොහු නැතුව බෑ කියලා කිව්වා ජනතාව එක පිළිගත්තා ලක්ෂ 9ක් ඡන්දෙ දුන්නා ඊළඟට ඇවිල්ලා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරාට විතරක් මදි රට හදන්න නම් සෞභාග්‍ය ඇති කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 ඕන කියලා කිව්වා රටේ ජනතාව ඒකත් දුන්නා ඊළඟට මෙයා ඇවිල්ලා කිව්වා ඒ දෙකමත් මදි ඊළඟට අර 19 සංශෝධනයෙන් අයින් කරපු ජනාධිපතිවරගේ බලය ඒකත් දෙන්න 20 සංශෝධනයට කියලා ඒකත් යස අපූර්වවට පාර්ලිමේන්තුවේ 3/2 වැඩි ප්‍රමාණයකින් සම්මත කළා දුන්නා. ඒක අස්සර දාගත්ත ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් බලයක් දාලා දුන්නා. ඔය ටික ඔක්කොම කරානේ. ඔය ටික ඔක්කොම කරලා දැන් මොකද මේ බලනකොට දැන් මේ ආණ්ඩු පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු, කැබිනට් අමාත්‍යවරු, පරණ අය, අලුත් අය ඔක්කොම කියන්නේ මොකද්ද? බැසිල් නැතුව බෑ. ආර්ථිකය හදන්න ඕනේ. දැන් අපිද ඔය තෙල් මිල අඩු කරන්න බැසිල් ඕන කියලා කිව්වේ. අපිද කිව්වේ ආර්ථිකය හදන්න බැසිල් ඕන කියලා. ඒගොල්ලොමයි කලින් කිව්වේ. එතකොට දැන් එයත් ඉල්ලනවා. අපි කියන්නේ කමක් නැහැ ගන්න. ඒ මදි නම් රාජපක්ෂ පවුලේ තව කවුරු හරි ඉන්නවා නම් ඕනයි කියලා හිතන දැම්ම ගන්න. හැබැයි මතක තියාගන්න බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේ නෝ හිටියාට මේ ජනාධිපතිවරයාගේ පහුගිය මාස 20 රටට වැදගත් කාර්යසාධක බලකා තුනකම සභාපති තාම සභාපති කොවිඩ් සඳහා සහනාධාර බෙදීමේ කමිටුවේ සභාපති ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රාවේ පිටුදැකීමේ කමිටුවේ සභාපති දැන් මේ බඩු මිල වැඩි වෙලා තිබෙනවා තෙල් මිල වැඩි වෙලා හාල් මිල වැඩි වෙලා ඊළඟට බේකර් නිෂ්පාදන මිල වැඩි වෙන නියමිතයි ඒව පාලනය කරන්න තමයි ඔය ආර්ථික පුනර්ජීවන කමිටුව තිබෙන්නේ ඒක සභාපති ඊළඟට දැන් ගොවියා පාට බහලා තිබෙන මේ පෝර ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ පෝර වලට තීන්දුව ගත්ත කමිටුවේ සභාපති ඒ නිසා මේ ආර්ථිකය සම්බන්ධයෙන් මුදල් ලැබෙති කෙනෙකුට වඩා වැඩි බලයක් පරිහරණය කළා ඒත් කමක් නැහැ අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ 3/1 දුර කාලේ අවසානයේ ඉතුරු 3/2 ගන්න පුළුවන් අය අරගෙන හදලා පෙන්නනවා මොකද රට තිබෙන්නේ අපි මේ කතාබහ කරනවට වඩා වැඩි භයානක තත්වයක දැඩි ආර්ථික අගාධයක රට ගමන් කරමින් ඉන්නවා අපේ තිබෙන විදේශ සංචිත යන්තම් මාස 3කට සීමා වෙන තත්වයකට පත් වෙලා තිබෙනවා ලෝකයේ ණය දෙන ආයතනවල ශ්‍රේණිගත කිරීම වලින් දිනපතා අපිව ඩවුන්ග්‍රේඩ් කරමින් ඉන්නවා අපිට ණය ගන්න බැරි තත්වයක් ඇවිල්ලා තිබෙනවා ඊළඟට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ද ආණ්ඩුවම කියන හැටියට ගම්මපිල ඇමතිවරයා කිව්වා තෙල් මිල වැඩි කරන්න සිද්ධ වුණේ මේ ණය ගෙවා ගන්න අපිට මේ ඩොලර් ටික ආරක්ෂා කරගන්න ජනාධිපතිවරයාත් ඉස්සෙල්ලම ඇවිල්ලා පොර ආනයනේ සීමා කරනකොට කිව්වා අපිට මේකෙන් ඩොලර් මිලියන 300ක් 400ක් ඉතුරු කරගන්න පුළුවන් දැන් මේ සියල්ල ගැට ගැහිලා තිබෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක එතකොට පහුගිය ජනාධිපතිවරයා කාලේ මහ වසංගන මහමැතිවරණ කාලේ ජනාධිපතිතුමාගෙන් ඇහුවානේ කොහොමද ණය ගෙවන්නේ කොහොමද ආර්ථිකය හදන්නේ අපි යවට පස්සේ පුළුවන් හොඳයි අපි මීළඟට ඒදී අවස්ථාව දෙන්න මේ ජනතාව භුක්ති විඳින්මින් ඉන්නේ ස්වර්ණවාහිනී නාලිකාවට අද මේ අවස්ථාව සංවිධානය කරලා දීම පිළිබඳව ඉතින් ප්‍රථමයෙන්ම කතා කරන්න ඕනේ නිමේෂ් මේ රටේ මේ අද ලොකුම භයානකම භීතිය විපක්ෂයට අද ඇති වෙලා ඒ මොකද්ද බැසිල් භීතිකාව බය වෙන්න එපා බැසිල් රාජපක්ෂ මැතිතුමා ආවම මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කරන්න එතුමා මෙතෙන්ට ගේන්නේ අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය අවුරුදු 30ක් තිස්සේ මේ රටේ තිබ්බ යුද්ධය නැති කරන්න මේ සුසංයෝගයේ එකතු වෙන දවසේ තමයි මේ රටට මේ කටයුත්ත කරන්න අවශ්‍ය වටපිටාව ගොඩ නැගුණේ. එතනින් පස්සේ තමයි ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු කණ්ඩායම් එකතු කරගෙන
මේ යුද්ධය ජයග්‍රහණය කරනවත් එක්කම උතුරු වසන්තයේ වැනි වැඩසටහන් ගෙනහැල්ලා මේ රටේ සංවර්ධනයත් එක්කම සමගාමීව ක්‍රියාත්මක කළා. එහෙනම් මේ අය අද බය වෙලා ඉන්නේ විපක්ෂය. මේ රටේ වැඩපිළිවෙල පිළිබඳ. ඒ වගේම මේ ලෝක වසංගතයක් ගෝලීය වසංගතයක් තියෙන වෙලාවක තමයි මේ රට අපි බාර ගන්න. ඒ වගේම 2015 යහපාලන ආණ්ඩුව එකතු වෙලා ඒ හදපු මේ රට විනාශ කරපු ඒ යහපාලන ආණ්ඩුව ගෙනහල්ලා කඩා බිඳ දාපු ආර්ථිකයක් සහිත රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දුන්නේ. හැබැයි මේ ගෝලීය වසංගතයත් මේ කඩා වැටුණු ආර්ථිකයත් මේ සියල්ලම එක එතුමා මේ රට ගොඩනගන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. අද වෙනකොට කිලෝමීටර් ලක්ෂයක් මාර්ග කාපට් කරනවා. හැම ගමකම පාරක් කාපට් වෙනවා නිමේෂ්. ඒ විතරක් නෙමෙයි ග්‍රාමීය පාලම් මිදිනවා. නිවාස මේ වෙනකොට සෑම ග්‍රාමසේ වසමකම අපි නිවාස පහක් ග්‍රාමසේ වසම් 14000ක් නිවාස 70000කට වැඩි ප්‍රමාණයක් අහිංසක ජනතාවට ලබා දෙන්න අර පහුගිය කාලේ අපි දැක්කා මේ තුමාලගේ සමගි ජනබලවේගයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා මොනවද හැදුවේ ගිනිපෙට්ටි ගෙවල් හදලා ඒ මිනිස්සුන්ට ඒවා සල්ලි වලට දුන්නේ තමන්ගේ පක්ෂේ පාට ගන්න වෙනම ගාණක් අය කරා මිනිස්සු අඬා අඬා කිව්වේ ඒ විතරක් නෙමෙයි මේ වැඩපිළිවෙලත් එක්ක අපි ජාතික පහසල් දහසක් සංවර්ධනයේ ජාතික පහසල් දහසක් වැඩපිළිවෙල ආරම්භ කළා මේනකොට පාසල් පද්ධතිය දියුණු කරන්න බැව් අමුණු ඇතුළු මේ සියලු දේවල් දියුණු කරලා ඉදිරියේදී අපේ පරිසරයේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් විතරක් නෙමෙයි මේ රටේ අනාගත ආර්ථිකය සහ රටම වෙනස් වෙන වැඩපිළිවෙලක් එතුමා ගෙනහැලා තියෙනවා. ඒ තමයි මේ රසායනික පොහොර මේ රටෙන් තුරන් කරලා කාබනික පොහොර වලට මේ රට හුරු කරන වැඩපිළිවෙල. අද ඒ තුල ඉඳගෙන අපි මේ වැඩපිළිවෙල ඉස්සම සාර්ථකව අපි ක්‍රියාත්මක කරගෙන යනවා. කොවිඩ් වසංගතය ඒ වගේම අනෙකුත් සියලු අර්බුද මැද්දේ අපි පහුගිය 2019 ගෙවන්න තිබ්බ ණය මේ රටේ ණය මුදල් වාරිකත් අපි ගෙවලා දැම්මු. ඒ වගේම කොවිඩ් සඳහා බිලියන 262ක් අපි මේ වෙනකොට වියදම් කරලා තියෙනවා අපේ රජය විසින්. අපි රුපියල් 5000 දීමනාව අපි දිගින් දිගටම ලබා දුන්නා. ඒ කිසිම වැඩසටහනක් අපි අතරමඟ නවත්තලා දාලා නැහැ. ඉදිරියටත් මේව ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි මේ අපි ගෙනාපු වැඩපිළිවෙල අධිකාර ජනාධිපතිතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙනාපු මේ වැඩපිළිවෙල. ඒක මේ අය බලාපොරොත්තු ජනතාවට ගිහිල්ලා බොරු බලාපොරොත්තු දෙන්න හදනවා මේ පොහොර වැඩපිළිවෙල රිවර්ස් කරයි කියලා. මේක එහෙම වෙන්නේ නැහැ. මේක රටක් ජාතියක් මේ රටේ ජනතාව මේ ජනතාව විතරක් නෙමෙයි මේ මුළු පෘථිවියම ගැන හිතලා තමයි අධිකාර ජනාධිපතිතුමා මේ තීරණ අරන් තියෙන්නේ. මේක මේ ලෝකේ ජීවත් වෙන සියලුම සතා සිව්පාව පරිසරය ඇතුළු සියලු දෙනාටම අපි අවසන් කරනවා. මේක සුබ පණිවිඩයක් මේ රටේ ආරම්භ කරපු මේ අලුත් වැඩපිළිවෙල කාබනික පොහොර යුගයකට යන්න හදන වැඩපිළිවෙල. අවුරුදු 65ක් මේ රටේ අඳුර යතපත ගාපු මේ පහුගේ නායකයන්ට අපි කාලය අවසන් පළමුවට ගෙලින් තියාගෙන ගන්න බැරි තීන්දුවක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමන්ට මුජිබ් රහ්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ ඇති වෙලා තිබෙන්නේ බැසිල් බීතිකාවද? ආ ස්තුතියි නිමේෂ්. මෙහෙමයි දැන් මේ 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 ප්‍රශ්නේදී බැසිල් රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවට එවනවද නැද්ද කියන එක මම හිතන්නේ ඉතින් අපේ වැඩක් නෙමෙයි ඒක. ඒක මෙතුමන්ලාගේ පක්ෂය තීන්දු කරන්න ඕනේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එවන එක ගැන. දැන් මේ රටේ තියෙන තත්ත්වයේ එක්ක අපි දන්නවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ නොහිටියට මේ ආණ්ඩුව තුල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊළඟට අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඊළඟට හිටියේ බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි ලොක්කා. මේ පෞගේ කාලේ අපි දැක්කා අරලියගහ මන්දිරයේ ඉඳගෙන එතුමා තමයි ඇමතිවරුන්ව ඔක්කොම වැඩවල වලට මෙහෙව්වේ. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ හිටපු තුන්වෙනි ගණන්කාරයා අපේ මේ වචන වලින් කිව්වා. ඉතින් ඒ තුන්වෙනි ගණන්කාරයා මේ මේ ආණ්ඩුව තුල ඉඳන් මේ මාස 20 මෙහෙව්වා. එතුමාගේ සැලසුම් එතුමා අර ජනාධිපති කොමිසම් කාර්ය සදකවා බලකායේ තුනක වගේ එතුමා නායකත්වයේ දරුවා තවම දරනවා. එතකොට ඒ සියලු දේවල් මේ ආණ්ඩුව ගත්තා වූ සියලු තීන්දු තීරණ ඒ පිටිපස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා. ඉතින් එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අමුතුවෙන් දෙයක් කරයි කියලා එහෙම හිතන්න දෙයක් නැහැ. මොකද මේ එතුමාගේ ආණ්ඩුව එතුමාගේ උපදෙස් පිට එතුමාගේ අනුශාසනා පිට එතුමාගේ මඟ පෙන්වීම උඩ තමයි මේ මාස 20 ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත කතාව.
ඒක තුල කවුරු හරි කියනවා නම් බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අරක කරයි මේක කරයි කියලා කිව්වා නම් ඒ කියන්නේ මේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ෆේල්. ඒ දෙන්නට කරගන්න බැරි හින්දානේ මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කරන්න වෙලා තියෙන්නේ. ඒ නේද? ඒකේ යථාර්ථය. ඒ කියන්නේ ජනාධිපතිතුමාටත් කරගන්න බැරි දේවල් අගමැතිතුමා අවුරුදු 40ක 50ක දේශපාලන ඉතිහාසයක් තියෙන රටේ දෙවැනි දෙපාරක් විධායක ජනාධිපති වෙලා හිටියා. ඊට වඩා අගමැති වෙලා හිටියා තුන් පාරක් විතර වගේ. ඉතින් එහෙම තිබෙන විශාල මේ චරිතයකටත් කරගන්න බැරි දෙයක් මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කරනවා කියලා කියන්නේ ඒ දිගොල්ලම්ම අසමත් වෙලා තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන කාරණාව. ඉතින් ඒක මම හිතන්නේ මෙතුමන්ලට බාරයි. එතුමාව පාර්ලිමේන්තුවට ගේනවද නැද්ද කියන එක ඉතින් අපිට අදාළ දෙයක් නෙමෙයි. මොකද අපි බැසිල් රාජපක්ෂ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා නාමල් රාජපක්ෂ මහත්තයා ශශීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා ඊළඟට චමල් රාජපක්ෂ මහත්මයා ඔය රාජපක්ෂලම් ඔක්කොමලා හිටපු ආණ්ඩුව අපි 2014 දී අපි 15 දී අපි පරාජයට පත් කරා. ඒ හින්දා අපිට මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ආවයි කියලා අලුතෙන් බීතියක් අපිට ඇති කරගන්න ඕමනාවකුත් නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒක නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අද මේ රටේ තිබෙන සමාජ ආර්ථික වටපිටාව ගැන තමයි තියෙන ප්‍රශ්නේ. මොකද අද මේ සියලු දෙනාම එකතු වෙලා අද මේ ගොඩනගලා තිබෙන ප්‍රශ්නේ උඩ අපි දැක්කා අද පත්තරවල රුපියල් 10කින් පාන් මිලකුත් වැඩි වෙලා තිබෙනවා. එතකොට දැන් පෙට්‍රල් වැඩි වෙලා ඩීසල් වැඩි වෙලා රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සියලු දේවල් අද ඉහළ ගිහිල්ලා තිබෙනවා. අතකොට අද වෙනකොට විශේෂයෙන්ම හැම භාණ්ඩයක්ම ඉහළ යාම තුල අද විශාල අර්බුදයකට මේ රටේ ජනතාව මුහුණ දීලා තිබෙනවා. එක පැත්තක් COVID-19 අරහ තමන්ගේ ජීවිතය බේර ගන්න ඕනේ. COVID මාරයට තමන්ගේ ජීවිතය බිරිනොදී බේර ගන්න ඕනේ. අනිත් පැත්තෙන් දරිද්‍රතාවයෙන් කොහොමද ජනතාව එළියට එන්නේ කියලා කල්පනා කරගෙන ඉන්නවා. අද එක වේලක් කාලා ඊළඟ වේල කන්නේ කොහොමද කියලා මිනිස්සු අද කල්පනා කරනවා. එතකොට අද විශේෂයෙන්ම මේ ඇති වෙලා තිබෙන ආණ්ඩුවේ අසමත් වීම පරිපාලනයේ ආර්ථික සම්බන්ධයෙන් ගත්ත තීන්දුව තීරණ ඒ සියලු දේවල් අද අසාර්ථක වීම තුළ අද මේ රටේ සමස්ත ජනතාවට මේකේ වන්දිය අද ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. අද ඒකේ වන්දිය ගෙවමින් පවතිනවා. අපිට පේනවා රැකී රක්ෂාවල් අහිමි වෙලා ආදායම් මාර්ගවල් අහිමි වෙලා එදිනෙදා වැඩ කටයුතු සියලු දේවල් අද මගහැරලා ඒ හින්දා අද එක පැත්තකින් ලෝකේ පුරාම මේ කොවිඩ් වසංගතය අපේ රටට මුහුණ දෙන අවස්ථාවක යම් කිසි ආකාරයේ සහනයක් බලාපොරොත්තු වෙන ඉන්න ජනතාවට සහන වෙනුවට තව තව ඒ ජනතාව පිට බරපැටවීම උඩ ඉතාම අසීරු තත්යකට මේ රටේ ජනතාවපත් වෙලා ඉන්නවා. ඒ හින්දාම අද අපිට පේනවා රට පුරාම ජනතාවගේ විරෝධය දවස ගානේ වැඩි වෙන ආකාරයක් මේ රජයට. හොඳයි ජනතාවගේ ජීවන මට්ටම පිළිබඳව කරුණු කාරණා පළවුණා මතුණා 0112 592 132 දුරකථන අංකයේ විවෘතයි දෙවන වටය තුළ සමස්ත රටේ පොදු මහජනතාව විදිහට මේ දේශපාලන නියෝජනයේ ප්‍රශ්න කිරීමේ අවස්ථාව ඔබට ලැබෙනවා 0112 592 132 දුරකථන අංකය මතක් කරන ගමන්ම අවස්ථාව ලබා දෙනට සූදානම් ආරම්භක අවස්ථාව තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට මේ එළවන චෝදනාවට ප්‍රතිචාර දක්වන්න. ඔව් නිමේෂ අවස්ථාව ලබා දීම පිළිබඳ සතුට වෙනවා ස්වර්ණවාහිනියට. ඇත්තටම අද දවස ගන්නකොට අද දවස ඇත්ත වශයෙන්ම මුළු ලෝකේටම ඉතාමත්ම තීරණාත්මක වාතාවරණයක ඉඳමින් තමයි අපි මේ අද රතුවිර වැඩසටහන සහභාගී වෙන්නේ. මම හිතනවා ලෝකවාසී හැම කෙනාම අද පිළිබඳව සන්තෝෂයටපත් වෙන්නේ තමගේ ජීවිත කාලය තුළ අද වගේ දවසක් මේ වගේ කාලයක් කිසිවෙකුට අත් වෙලා තිබුණේ නැහැ. කෙනෙක්ගේ වයස දශක 5ක් නම් අවුරුදු 50ක් නම් ඒ අවුරුදු 50 තුළ මේ වගේ කාලවකවානුවක් අපිට අපේ ජීවිත කාලය තුළ අත්පත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඉතාමත්ම ලෝක වසංගතයක් ව්‍යසනයක් තියෙන වෙලාවක තමයි අපි අද මේ රතුවිර වැඩසටහන සහභාගී වෙන්නේ. මම කියන්නේ මේ தත්ත්වයේ තුළ අපේ මුජුබ ගරු මන්ත්‍රීතුමා ඒ වගේම වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා මේ ඉදිරිපත් කරපු කතාවල තිබුණේම මහජනතාව තුළ තිබෙන විරෝධය සහ එසේත් නැතිනම් මහජනතාවට පීඩාවට පත් වෙලා තියෙන එක පිළිබඳව ඔවුන් කරුණු ඉදිරිපත් කළා. අපි තේරුම් ගන්නවා රජයක් විදිහට නිමේෂ් මේ මොහොත අපේ රටේ ජනතාව බොහොම සුවසේ සතුටින් ඉන්න කාලවකවානුවක් නෙවෙයි මේ තියෙන්නේ. ඒක අපි පිළිගන්නවා. මොකද මේ කොරෝනා වෛරසයත් එක්ක ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේකත් එක්ක සටන් කරලා අත්ුනේ පරාජයක් අත්ුනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් හිතුවක්කාර විදිහේ තීන්දුව ගන්න ගියපු නිසා ඔහුට පරාජයක් අත්ුණා.
ඒ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා යම් අවස්ථාවකදී අපි දැක්කා වගකීම් විරහිතව කටයුතු කරන ආකාරයක් මේ ලෝකේ බොහෝ දේශපාලන මේ මතධාරී නැතිනම් ඒ නායකයන්ගේ එතකොට ඇත්තටම බොහොම උපායශීලීව තමයි මේ මොහොතේ කටයුතු කරන්නට තිබෙන්නේ නිමේෂ් ඇත්තටම මේ වසංගත තත්ත්වයේ කොරෝනා වසංගත තත්ත්වයක් සාමාන්‍ය රාජ්‍ය නායකයෙකුට මුහුණ දෙන්න පුළුවන් වාතාවරණයක් නෙවෙයි තිබෙන්නේ සමහර වෙලාවට කෙනෙකුට එකපාරටම මේ වගේ වසංගතයක් එනකොටම සමහරවිට තමන් වෛද්‍යරු නොවන අය වසංගත වෙදී නොවන අය ශනිකව සමහර වෙලාවට මේවට බෙහෙත් නියම කරපු අවස්ථා තිබෙනවා නමුත් මේ වසංගතයත් එක්ක අත්වසෙම සෙල්ලම් කිරීම සහ මේ වසංගතයත් එක්ක මං හිතන්නේ දේශපාලනය කිරීම අපේ රටේ මං හිතනවා අපි අභාග්‍ය සම්පන්න වෙනවා එහෙම කරනවා නම් අපි දකිනවා ඇත්තටම නිමේෂ් මේ මොහොත මේ වසංගත තත්ත්වයේ තුල සාමාන්‍ය රාජ්‍ය නායකයෙකුට මේකට මුහුණ දීමට හැකියාවක් නැහැ හරියට ඔබ දන්නවා අපි 30 අවුරුදු යුද්ධයක් තිබෙන වෙලාවේ අපේ රටට ජාත්‍යන්තරව කියපු කතාව මොකද්ද ජාත්‍යන්තරව කියපු කතාව මේ යුද්ධය ජයකුටි සංවිධානයේ සමග ජයග්‍රහණය කරන්න බෑ කියලා කී දෙනෙක් නම් ආපස්සට කකුල තිබ්බද මේ කොටි සංවිධානයත් එක්ක සටන් කරන්න බෑ මේක අවසානයේදී කොටි සංවිධානයට ලබා දිය යුතුයි අපි දන්නවනේ රික් සෝල්ලයින් එක්ක සාකච්ඡා කරලා අන්තිමේදී උතුර ඔප්පුවකින් බාර දුන්නනේ ඔය විපක්ෂයේ සමහර අගමැතිවරු එවන් තත්ත්වයක් තුල මේ වසර 30ක් තිස්සේ එක දිගට ඇලි ඇලි ගියා සමහර වෙලාවට ඩේවිඩ් මිලිබ්‍රෑන් අනිත් පැත්තෙන් වයිකෝ නෙදුමාරන් මේ සියලු දෙනා යුද්ධයේදී ආපස්සට කකුල තියන්න කියලා රජයට බලපෑම් කරා. නමුත් අප්‍රතිහිත වීරියවන්ත මිනිහෙකුට විතරයි අන්නේ බඳු යුගයකදී බඳු කාලයකදී කොටි ත්‍රස්තවාදය පරාජය කරනවා කියන මනෝභාවයට එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මනෝභාවයට ආපු එදා ආරක්ෂක ලේකම්වරයා අද රාජ්‍ය නායකයා බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. මේක සුළුෙන් තකන තත්ත්වයක් නෙවෙයි. අද අපි දන්නවා භාණ්ඩවල මිල ගණන්වල ඉලියම් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ගොවියාට සමහර වෙලාවට මේ පොහොර පිළිබඳව ඒ කලමනාකරණ ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මෙතන මම සඳහන් නොකරන තවත් ගොඩක් මේ කරුණු කාරණා සාකච්ඡා කළා විපක්ෂයේ අපේ මන්ත්‍රීවරුන් ගරු මන්ත්‍රීවරුන් දෙදෙනා. මේ පිළිබඳව නිමේෂ් අපට තිබෙන්නේ අත්වසෙම මේක කලමනාකරණය කරන්න කොහොමද? අතිගරු ජනාධිපතිතුමා මේ වෙනකොට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල ඉදිරිපත් කරපු එකින් එක ඒ කරුණු කාරණා වලටත් තමන් කලින් කොවිඩ් වසංගතය පිළිබඳ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනා සහ සෙසු සියලු විපක්ෂයේ සෑම සමාජිකෙක්ම කල්පනා කරේ නැ අපිත් කල්පනා කරේ නැ 2021 වෙනකොට කොරෝනා වසංගතයක් ලෝකේ ආක්‍රමණය කරනවා කියලා මම නම් සාමාන්‍ය පුජ්‍යලෙක් විතර නෙමෙයි මට එහෙම පූර්වකථනය කරන්න තරම් මම දක්ෂයෙක් නෙමෙයි නමුත් එබඳු අවාසනාවන් තත්ත්වයක් ආවා අපි සෞභාග්‍ය දැක්ම රට හදන දැක්ම ඉදිරිපත් කර මොහොතේ මේ තත්ත්වෙ නෙවෙයි රටේ තිබුණේ නමුත් අපි ඒ එකින් එක ඒවා ඉටු කිරීම සඳහා පොරබදනවා කියන එක නිමේ ශ්‍රී ලංකාව අවස්ථාවේ සාකච්ඡා කරා කලමු වටේ විරාමය ලබා ගන්නටයි සූදානම් වෙන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් නියෝජනය කරන දෙපාර්ශ්වයම නියෝජනය කරන කතිකෙන් සූදානම අදහස් ප්‍රකාශයට පත් කළා අවදානමට පෙර සූදානම රතුවිරේ පළමු විරාමය ලබා ගන්නටයි මේ සූදානම් රතු ඉර කාලීන දේශපාලන සංවාදය අප නැවතත් රතුවිර කාලීන දේශපාලන සංවාදයත් සමගින් මෙතැන් සිට මහා ජනතාව විදිහට ඔබට මේ දේශපාලන නියෝජනය තුළ අහන්නට ඔබ යොමු කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ වටයයි අප ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ 90.1125932 දුරකථනය ඔස්සේ සජීවීව සම්බන්ධ වනවා අපත් සමගින් මේ මොහොතේ වසන්ත කුමාර මහතා ආයුබෝවන් ඔබතුමන්ට दिन पलाटे विरुद्ध विरुद्ध वर्तमान आंड සීමාව ඉක්මව මුදල් අච්චු ගන්න එකටත් ඔබතුමාලා දැඩි ලෙස විරුද්ධ වෙනවා. ඉතින් මන්ත්‍රීතුමනි දැන් මේ වෙලාවේ මේ අවපාතයෙන් ගොඩ එන්න මේ දෙකම නොකර මොකද්ද කරන්න පුළුවන් විකල්පය? මොකද්ද මේ ජවිප යෝජනාව මන්ත්‍රීතුමනි? හොඳයි බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි වසන්ත. ඔව්. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක් සහ මේ රටේ ජනතාව විම විසඳුමක් පිළිබඳව කල්පනා කරන එක හොඳයි. දැන් විසඳුමක් යෝජනා කරන්න කලින් ඔබ කල්පනා කරලා බලන්න රට මෙතනට ගෙනහලා තියෙන්නේ ඇයි දැන් මේ දුව ගන්න බැරි එන්ජිමත් පරණ ටයර් උත් ගෙවිච්ච වාහනයක් දීලා තාප්පයක් ළඟට ගිහිල්ලා නේද මේකේ මොකද්ද කරන්න කියලා අහන්න එපා
ඇයි රට මෙතනට පත් උනේ පළවෙනි දේ තමයි අපට අනවශ්‍ය අපේ ප්‍රමුඛතාවයෙන් තොර මහා පරිමාණ ව්‍යාපෘති අධික ණය පොලියට අරගෙන මේ රට මත ගොඩ ගහලා තිනවා ඒක තමයි මෙවැනි ණය කන්දක් හිර වෙන්න ප්‍රධාන හේතුව හරිද අපි ඒක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම එහෙමනම් රටේ ජනතාවගේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න පුළුවන් විදියට තමයි අපි ණය ගන්නව ණය ගන්නට උන මේ එකෙන් මේ මෙතනින් ගොඩ එන්නට වෙන්නේ ක්‍රමානුකූලව මුදල් අච්චු ගහලා ආර්ථික අර්බුද පියවන්න බෑ එහෙමනම් ලෝකේ ඕන රටක් මුදල් අච්චු ගහාවි ඒ වගේම අර කියන හැටියට වැඩි පොලියට සීමාවක් නැතුව ණය අරගෙන කරන්න බෑ ඉස්සෙල්ලම අපි අත්‍තරම ගත්තොත් එහෙම අවංකව මේ රට ගොඩනගන්න මහන්සි වෙන ආණ්ඩුවක් නම් මේ ගත්ත ණය පිළිබඳ සමාලෝචනයක් කරලා මේ මූල ආයතනිකට සාකච්ඡා කරලා යම්කිසි කාලයකට අපි යම් කාලයක් ලබා ගන්නට වෙනවා මේ මේ මේක අපිට ගෙවන්න පුළුවන් කාලයක් ලබා ගන්න එක දෙවැනි එක තමයි ඒ අතරෙදී අපි ණය ගන්න වේවි හැබැයි ණය අරගෙන නිකන් ගොඩ ගහන තියලා වෙනුවට අපට ප්‍රතිලාභ ලැබෙන ජනතාවට ජන මේ රටේ ප්‍රමුඛතාවයන් ලැබෙන ව්‍යාපෘති වලට වේදන් කිරීම හරිද ඒ අතරෙදී මේ රට සූදානම් කරන්න ඕනේ මේ රටේ ජනතාව නිෂ්පාදනය වැඩි කරලා කොහොමද එකක් කෘෂි කර්මාන්තෙන් අපේ ආහාර පාන නිෂ්පාදනය කරගෙන අපි පිටරට යන මුදල් ටික ඉතුරු කරගන්න අපේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කරගන්න ඊළඟට ලෝක වෙළඳ පොලේ වැඩි පංගුවක් අත්පත් කරගන්නේ කොහොමද එතකොට මේ මේ සාකච්ඡාව තව ටිකක් එහාට යන්නට පුළුවන් මම හිතන්නේ දැන් ඒ ටික ඇති කියලා දැන් මෙතුමන්ලගේ දෙන්නගේ පැත්තෙන්ම කතා වුණා මේ කොවිඩ් වසංගතය පිළිබඳව ඇත්ත දැන් වසංගතය පාලනය කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන ප්‍රශ්නේ පැත්තකින් තිබ්බොත් මේ වෙලාවේදී කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය එළිදරව් කර ගැනීම සඳහා අපි රටක් හැටියට අවශ්‍ය කරන පරීක්ෂණ කරනවද කොවිඩ් ගැන කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ කොවිඩ් මර්ධනය කරන්න නම් නිකම් අතු පිටින් බල්ලා කොවිඩ් මර්ධනය කරන්න තීන්දුව ගන්න බෑනේ ඒ සඳහා වෙච්ච විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබෙනවා. ඔබතුමා කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් දැනට ආණ්ඩු පාර්ශවයෙන් පාවිච්චි කරන්නේ නැහැ කියන කාරණේද? මෙහෙමයි මේකට තියෙන එකම ක්‍රමවේදය තමයි PCR පරීක්ෂණ කරන එක. මේකෙන් තමයි දැනගන්න වෙන කොච්චර මේ රෝගය ව්‍යාප්ත වෙලාද කියලා. මට කියන්න පුළුවන් නම් පහුගිය දවස් සති දෙක තුන ඇතුළතදී අවසන් වතාවට දෛනික PCR ප්‍රමාණය 20000 ඉක්මව එකවද්ද කියලා. හරි 20000 දවසකට PCR පරීක්ෂණ 20000 කියන්නේ ප්‍රමාණවත් නැහැ. හරිද? දැන් අද දවසේදී කරලා තියෙන PCR ප්‍රමාණය 16279යි. 26 වෙනිදා මීට දවස් 5කට කලින් PCR 14000ට අඩු වුණා. සාමාන්‍යයෙන් මේ රටේ 14000 18000 අතර තමයි PCR දෝලණය වෙන්නේ. අපි කොවිඩ් මර්ධනය කිරීමට තීන්දුව తీරන ගන්නවා නම් අඩුතරමේ PCR ප්‍රමාණය වැඩි කරන්න ඕන. ඇයි කොහොමද PCR අඩු කරන්නේ? කවුද මේක තීන්දුව කරන්නේ? මේක සෞඛ්‍යමය තීන්දුවක් නම් කරුණා කරලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වසංගත රෝග ප්‍රධානී රට රැවිලා කියන්න PCR අඩු කරේ මේකයි. දවසක 16000යි 15000යි 17000යි මේකයි කියලා. ඒක දේශපාලන තීන්දුවක් නම් රටේ ජනතාවට කියන්න ඕනේ නැහැ. අපේ දේශපාලන තීන්දුව පැහැදිලි. ඇයි? PCR අඩු කරනකොට ආසාත්‍යයන් අඩු වෙනවා. දැන් ආසාතයන් 1700ක් වාර්තා වෙන්නේ PCR 18000ක් කරනකොට ආසාතයන් 3500ක් 600ක් වාර්තා වුනේ PCR 20000ක් කරනකොට එතකොට පැහැදිලි PCR අඩු කරොත් ආසාතයන් අඩුවෙන් පෙන්වන්න පුළුවන් අපි තමයි හොඳටම කරේ කියලා කියන්න පුළුවන් එච්චරයි නමුත් වෛරස් එකේ භයානක කම අනුව නම් වැඩිපුර දැන් අපි PCR කරන්නට උනේ මෙහෙම කරන්නේ නැහැ නේද ඔන්න ප්‍රශ්න ඒ වගේම තමයි දැන් මේ කතා කරා මේ පොහොර ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කවුරුවත් කාබනික වගාවට විරුද්ධ නැහැ මං හිතන්නේ කාගෙන් ඇහුවත් ඒක කියાવી ඒක හැමෝම කාබනික වගාවට පක්ෂපාතී කාබනික වගාව 100ට 100ක් කරන්න පුළුවන් නම් හොඳයි හැබැයි එවැනි තීන්දුවට යන්න ඕන ක්‍රමානුකූලව ඒව මේ ගහෙන් ගෙඩියෙන්න වගේ එක රැයින් තීන්දුව අරන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි කාබනික පොහොර සම්බන්ධයෙන් කාබනික වගාව සම්බන්ධයෙන් जनता विमुक्ति पेरमुन अपे अदहस दिपा करें अपे दिदावृत्ति रट हदन पश्चावृत सलस्मे अभी एक कीलती नम क्रमाकूल काबनिक पोर व्याप्त करंटोन कृषि रसायन क्रमाकूल अड़ करंटोन क्रमाकूल अवसान बहुगीय जनाधिपति दिपत्क प्रतिपत्ति प्रकाशात्मक
කාබනික යෙදවුම් වැඩි කරමින් රසායනික යෙදවුම් අඩු කිරීමට ප්‍රති මේ මේ වැඩ කරන්නට ඕන. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? කිසිම කෘෂි විශේෂඥයෙගේ හඬකට අහුම්කන් දෙන්නේ නැතුව ප්‍රායෝගිකව ගොවියගේ හඬට අහුම්කන් දෙන්නේ නැතුව එකපාරට මේක කරා. අද මොන පොහොරක්වත් නැතුව ගොවිය මහපාරේ. ගොවිය මොනවද දීලා මොකක් හරි ගමන් යන පොහොරක් දෙන්න. රසායනික හරි කාබනික හරි ජෛව පොහොර හරි මොන හරි එකක් දෙන්න ඒක නැතුව කරන්න බෑ. ඉතින් අර කාට හරි කියන්න පුළුවන් මේ මේක පිටිපස්සේ අහවල් පක්ෂි ඉන්නවා මේ පක්ෂි ඉන්නවා පෝස්ටර් ඇඳලා තියෙන මේ අකුරු වලින් අර අකුරු වලින් කියලා. එතකොට අර ගොවියා වීටික උල්ලලා පෙන්නන එක ඒවා ඒවා අපි කරපුවාද? අර තාපල් ගොවියා, කීර ගොවියා, නැත්තම් එළවලු ගොවියා අර තමන්ගේ භෝග පෙන්නන්නේ මෙහෙම මෙහෙම වෙලා තිනවා. තේ කොළ කහපාට වෙලා, දැල්ලා කහපාට වෙලා කඩන්න අමාරුයි. ඒ කියන්නේ කවුරු හරි මේවා කරලද? ප්‍රශ්නයක් තියෙනවා. මතක තියාගන්න මේ තීන්දුව ගත යුත්තේ ඒ ශේෂ්ත්‍රවල ඉන්න විශේෂඥයන්ගේ සහ ප්‍රායෝගිකව ඒ යෙදෙන ජනතාවගේ උපදෙස් වලට අනුකූලව. නැත්තම් තමන් හිතන් ඉන්නවා නම් තමන් සියල්ල දන්නවා. ආ අපි ඔක්කොම දන්නවා අපි තමයි හොඳටම කරේ කියලා මේක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ. අද ගෝවිය මහපාර වැටලා තියෙන එකයි. මේකේ වෙන්න පුළුවන් මේ යන විදිහට ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් මේ රට සාගතකින් කෙලවරෙන්න පුළුවන්. දෙවෙනි එක ජනාධිපතිවරයා මේ දින දුරිවස් කරන්න පුළුවන්. හරි. ඔය මතක තියාගන්න. මේ දෙපැත්තට තමයි යන්න පුළුවන් මේ. මේ යන විදිහට නම් එක්ක සාගතකින් කෙලවර වෙනවා නැත්නම් ජනාධිපතිතුමා මේක තව ටික කාලයක් රිවර්ස් කරනවා. එතකොට අපි දැක්ක ජනාධිපතිතුමා ඊයේ දවසේදීත් කියලා තිබ්බා මොනම අභියෝගයක් ආවත් මේ තීන්දුව අපස්සට ගන්නේ නැහැ අපස්සට ගන්න ඉඩ තියන්නේ. ඒ වුණා නම් ඉතින් දැන් ගොවිය පාට බහැලා කියන දේ වෙනවා. කාටත් තේරෙන දෙයක් තියෙනවනේ නිමේෂ අපිට. මේ ආණ්ඩු පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු මන් දන්නවා මෙතුමල්ලා ගිහිලා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේක කියනවා. හරිද? එතකොට මෙන්න මේ මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක විසඳුම් අවශ්‍යයි. එහෙම නැත්නම් මේ නිකන් ගහෙන් ගෙඩියෙන් වගේ කරන්න බෑ. ඇත්තමයි මේක කරේ. මුලදී ජනාධිපතිතුමා මේ කිව්වා. එයි. පිටරට ඇදී යන ඩොලර් ප්‍රමාණය අඩු කරන්න. හරිද? එතකොට දැන් එතුමා කියනවා මේකෙන් ගොවියාගේ අස්වැන්න අඩු වුණොත් අපි සල්ලි දෙනවා. ඒක දෙන්න පුළුවන්. අර බියගම සල්ලි අච්චු ගන්න මැෂින් එක තියෙනවා 5000ක අච්චු ගහ දෙන්න පුළුවන්. එතකොට අඩු වෙන අස්වැන්නට රටේ ජනතාවට අවශ්‍ය කරන වී ටික, එළවලු ටික, පළතුරු ටික ඒ ටික කොහෙන්ද අම්බේ? ඒ ටික ගේනවා පිටරටින් ගේනවා. දැන් ඔය ගේන්නේ හාල් මෙට්‍රික් රොසියා ගේනවා මේ ලක්ෂයක් ගේනවනේ. ඒ ගේනකොට අපට ෂුවර්ද ඒව අපිට ලංකාවට එවන්නේ කාබනික පොහොර දාලා කෘෂි රසායන ගහන්න නැතුව පලිබෝධනාශක ගහන්න නැතුව සුපිරියට හදපු දේවල් අපිට එවන්නේ කියලා සාතිකයක් තියනවද? සාමාන්‍යයෙන් අපි ආහාර ගෙන්නන රටවල් වෙච්ච ඉන්දියාවෙන් පකිස්තානයෙන් ලංකාවගේ දෙතුන් ගුණයක් කෘෂි රසායන පාවිච්චි කරනවා. හරි. දැන් මේ වැඩවලට යා යුතු වන්නේ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව. හරි. ඔව්. මම පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් ඔය කියන රසායනික පොහොර අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ පාවිච්චි කරානේ. එතකොට කාබනික පොහොර පාවිච්චි කිරීම පිළිබඳව ඔබතුමා දැනුවත්ද මේ මේ රටේ කොහේ හරි අධ්‍යාපන ලබා දීලා තියෙනවා හෝ එහෙම නැත්නම් මේ පිළිබඳව ඔය කියන වැඩපිළිවෙල ගැන දන්න පිරිසක් ඉන්නවයි කියන එක. ඔබ දන්නවද? ඔව්. කවුද ඉන්නේ? ඒක මහලු පුතේ නෙමෙයි. නෝ. අපේ පක්ෂේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල ඇතුළු පිරිසක් අවුරුදු 15ක් තිස්සේ මේ කාබනික පොහොර නෙමෙයි ජෛව පොහොර පිළිබඳව හරි බයෝ ෆර්ටිලයිසර් පිළිබඳව පරීක්ෂණ කරමින් ඉන්නවා. මේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රස කාබනික පොහොර සහ රසායනික පොහොර යෙදවුම් කවර අනුපාතෙන්ද යොදන්න ඕන කාබනික පොහොර විතරක් යෙදුවොත් අස්වැන්න කොහොමද රසායනික පොහොර විතරක් යෙදුවොත් අස්වැන්න කොහොමද දෙක මිශ්‍ර කළ යෙදුවොත් කොහොමද කියන පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා. මේවා මේ නිකන් ඒ නිලධාරී නිකන් හිටියේ නෑ මන්ත්‍රීතුමා. අවුරුදු ගාණක් තිස්සේ ඒගොල්ලෝ පර්යේෂණ කළා තිබුණා. ඒ නිසා තමයි මන්ත්‍රීතුමා එතකොට ඔය කාබනික පොහොර යෙදීම පිළිබඳව ඔබතුමා කතා කරන්නේ ඔබතුමා වෛද්‍යවරයෙක් විදියට ඔබතුමා දකින්න ඕනි පැත්තක් තියෙනවා. මේ කතා කරන්නේ ඒකේ තියෙන ප්‍රතිලාභය ගැන විතරද? මේ ලාභය ගැන විතරද? ඒකෙන් මේ පොළොවට වෙන්න ඕනි ගුණාත්මක භාවය අපේ පරිසරයේ අපේ ජීවත් වෙන අපිට තියෙන්න ඕනි සෞඛ්‍ය සම්පන්න ක්‍රම. එතකොට අර ඉස්සර හිටපු ඇලේ දොලේ හිටපු මාළු
विनाश मेक विनाश दिन अनुग्रह दायक विविध आयतन आयतन रासायनिक पोर ज्ञान अनुग्रह गोटाबे राजपक्ष जनाधिपति बहुत जनाधिपत वेदिका मट पेन इक वेदिकाबणिक दान वीडियो कट अरे रासायनिक पोर नोमिल लगी हुई वेदिका वेदिका होती अगम तुम महेंद्र राजपक्ष महत्व मट की तुंसिया पन गंडे तुंसिया पन हाथ नोमिल राइट अभी नोमिल देना रासायनिक पोर क्यों नहीं रासायनिक पोहर नहीं पोहर अभी पोहर नोमिल देना मत मैं यार अभी ये पोहर नोमिल देना रख नहीं मैं मेके 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 दाल दीने का मेकर नहीं अभी मेक आने टाट के ना ये का निशा इधर ही मार खान नहीं दांग हरी 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 ओए किये ना कॉम्पोस्ट पोहर ओए मेर अटे खाबनिक वगाव अवश्य पोहर टिका अभी नोमिले आबाद कटे पहुगी और खालिंग मेक कलयुत विद्यात्मक क्रमाकूल क्रमेदी मतगतिगा मेघोल मे दियनकोट अभी दिदास के तीस महाराम प्रादेश सभा बलयागिन ये कसल प्रतिचक्रीकरण उद्दकांदर ये प्रदेश गोव्यांट इताम सहन मेड लबाद संबंधी व्यापार एक इवसान बेरुव दैन तेनिन तेन पार्ट बेहला तीन अभी कियान्ने अभी इन्ने राइट काबनिक वगाव होंदै कवुरुत एक ने कियान्ने ने हैबै एकट यान्न ओने क्रमानुकूलव एकट यान्न ओने क्रमानुकूल नत्तर रटलुक प्रश्नेकट यानवा ओबतुमन कियान्ने क्रमानुकूलव अभी काबनिक पोहर भावित सदहा आयोजित किन कारणाव अभी तवत दुरकथन नमतुमक सन्दहा हरिद पारिभोगिकयट वेनद पोहर प्रश्नयक नोवे हैडे क्रमानुकूलव यान्नट ओना अभी कारण मेहेमै दैन रटे मे लेडर रोग वाले एकम हेतु कौर कीना कौर एकम हेतु मे रासायनिक पोर फलिभोजनाशक एकम गुड़ा हेतु तीयन अवधानिक पोहर साहब काबनिक पोहर फिलीबाधव मे नुकु संदर्शन कर्ण मेतु अपे रटी चीन जाति माध्य प्रकाश अमुकल महात्मा गराज हमुदावेक चीन हमुदा अभी नीला अतको एक प्रश्न अर्थम उत्तर मुखदेट लोकेट वारशिष्टाचार विद्यात्मक वाटिना
හොඳයි ප්‍රශ්නයක් තියෙනවා මිලාන් මන්ත්‍රීතුමාට උත්තරයක් ලබා දෙන්නත් මම අවස්ථාවක් ලබා දෙනවා ඊට ප්‍රථම දුරකථන නැමතුමක් තිබෙනවා අපිට දෙකටනින් උපාලි රූපසිංහ මහත්මයා දුරකථනෙන් සජීවව සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට ඔහුගේ ප්‍රශ්න යොමු කරන්නට අවස්ථාව අපි යොමු කරමු රූපසිංහ මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නය මිලාන් ජයතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට සුබ සන්ධ්‍යාවක් හෙලෝ ඔව් සුබ සන්ධ්‍යාවක් मिलान जैसे मंत्री तुम्हा अब तुम्हारे चंद में चंद कोट्टा से चंद दाय के मम हटना वाला उससे चंद गंद आप ही विश्राम में कराने भी रू मुलु मुलु समय में हो दला अब तुम्हारा आप ही बाले ऐसे किना हुआ मुकद विशेष एम मराने भी रू तमाई अब तुम्हारा जिदास पहले के किनावे जिदास विषय किनावे बहुत रेयक में अब तुम्हारा धन्य थी अतिकरु अगपित तुम्हा जनापित तुम्हा राजपक्ष महात्म आवाट पास एक साल का बल न होगा ये तो कोटा एक क्यों हुआ निमल लंसा है मित्तुमा क्यों हुआ जगत तो सुखवार मंत्री तुम्हा क्यों हुआ सागर कार्यवाहक मंत्री तुम्हा क्यों हुआ नमूद दें अविलत ये नवा काउंट आपे बेशक राजपक्ष महत्मा लंका वाटा अविलत ये नवा इस रहा टा पार्ट में तो इन वकील दिए नवा मुकुद बेशक राजपक्ष मंत्री महात्मा हो गया वकोर राज्य अमित के क्वेश्चन कितिया एक आले करण बेरिक देवल नौकर दम में अविल्ला विशेष श्रीलंका पोदुजन पेरमुन पक्षी हटियर विरुद्ध अभी एक अपे मते हटियत अभी लिखित प्रकाश करा एक लेखन तुम प्रकाश किरीम एक अभी हमोगेम मते हबै अभी मेतुल अभी रजे हटियत अभी अतरे पक्ष अतरे अपे विविध मतवाद तीन प्रश्न हबै අපි අහමු පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවස්ථාවක් ලැබදලා යතන මේ මේ කාරණාව විතරක් නෙමෙයි දැන් මෙතුමා කිව්වා බැසිල් රාජපක්ෂ මැතිතුමා දීර්ඝ කාලයක් තිස්සේ මේ දේශපාලන වැඩසිටිල්ලේ නිරත වෙනවා නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමා ආවම පාර්ලිමේන්තුවේ මේ ප්‍රෙල්මිල වැඩි කරයි අඩු වෙයිද වැඩි වෙයිද කියන එක විශේෂයෙන් මට කියන්න තියෙන එකම දේ තමයි මේ ප්‍රෙල්මිල පාලනය කිරීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මැතිතුමා ගන්න තීන්දුව තීරණ අපි එතුමා පාර්ලිමේන්තුවට ආවට පස්සේ බලමු මොකද මෙතුමලා බය වෙලා ඉන්නේ එතුමා පාර්ලිමේන්තුවට එනකොට මේ කාරණාව හින්දාම තමයි නමුත් එතුමලගේ පාර්ශවයෙන්ම කිය වෙනවා බැසිල් නැමතුමා යම් කිසි ආකාරකින් පාර්ලිමේන්තුවට ආව තෙල්මිල අඩු කරන්න පුළුවන් කියලා නෑ මම අපි කියන්නේ මේ තෙල්මිල ගැන කතා කරන එක ඔව් ඒක මේ මේ ප්‍රශ්නේ මේ මේ රටේ තෙල්මිල වගේම තව ආර්ථික මාෂයෙන් විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න මේ සියලු වැඩ කටයුතු වලට ඒ අවස්ථාව කාලෝචිතව වැඩපිළිවෙලක් හදලා මේ නියම කළමනාකරණයකට ගෙනාවොත් මේ විවිධ අංශ සියල්ල එකතු කරලා තෙල් මිල අඩු කරන්න හැකියාව තියෙනවා කියන එක ප්‍රශ්නයක් තියෙනවා මන්තුමා දැන් ඔබතුමා මේ කතාව පටන් ගන්නකොටම කිව්වා මේ තෙල් මිල වැඩි කරපු එකට ඔබතුමාලා විරුද්ධයි කියලා එතකොට අපේ විශ්වාස භංගයට ඡන්ද දෙනවා නේ නෑ අපි මේ විශ්වාස භංගයේ මෙතුමල්ලගේ මෙමය තෙල් මිල වැඩි කරාට විරුද්ධව අපි සමගි ජන බලවේගයෙන් විශ්වාස භංග වලට අත උස්සන්න හරි විශ්වාස භංග වෙලා ඉන්න විපක්ෂය ගැන විශ්වාස භංග වලට අත උස්සන්න අපි ලෑස්ති නැහැ හරි අපි අතලේ අපි අතලේ ප්‍රශ්නයක් තියෙනවා හරි අපි අතලේ ප්‍රශ්න ඇති ගැටලු ඇති අපි පක්ෂ කීපයක් එකතු වෙච්ච සංධානයක් මේක ඇතුලේ අපි මේ අවුල් ඇති විවිධ අවස්ථා වල හැබැයි මේ අවුල් මොනවද තිබ්බත් මේ හවුල ඉස්සරහට ගෙනියන එක කාටවත් වළක්වන්න බෑ ඒ විතරක් නෙමෙයි මෙතුමාලා ගෙනල්ලා තියන්නේ විශ්වාස භංගයක් මෙතුමාලාගේ විශ්වාසයේ භංග වෙලා අද විපක්ෂේ වාඩි වෙලා ඉන්න ගමන් ඒ ගේන විශ්වාස භංග වලට නෙමෙයි අපි ගේනවා නම් අපි නියමාකාරව නියම වැඩපිළිවෙලක් යටතේ අපි ගේනවා අපිට අවශ්‍ය නම් විශ්වාස භංගය ගේන එක එතන මෙතුමාලාගේ විශ්වාස භංගය අත උස්සනවද නැද්ද කියන එක පිළිබඳව අදහස් දක්වන්න අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ
ඒ වගේ මම කියන්න ඕනේ මේ තෙල් මිල වැඩි කිරීම ගැන පොදු ජන පෙරමුණ විරුද්ධයි කියන්නේ මොකද්ද? ඉතින් අපි මේ වෙලාවේ ජනතාවට බරක් වෙන තෙල් මිල වැඩි කිරීමට අපි පක්ෂයක් හැටියට අපි විරුද්ධයි. ඒ කියන්නේ අපි ඒ ඔබතුමාලගේ පක්ෂය කියලා කියන්නේ නායකයා විරුද්ධයිද ඔකට? क्रियात्मक विरुद्ध जनामे කලමනාකරණය කරලා මේ පිළිබඳව යම් කිසි වැඩපිළිවෙලක් හදලා තෙල් මිල පාලනය කිරීමේ වැඩපිළිවෙලක් ගැන කතා කරන්න. ඉතින් ඒක කතා කරලා ඉදිරියේදී ඒ කටයුත්ත ක්‍රියාත්මක කරයි කියන සුභවාදී තැන අපි පක්ෂයක් හැටියට අපි ඉන්නවා. අපි ඒ විතරක් නෙමෙයි අපි මේ වැඩපිළිවෙලේදී අපි දැන් මෙතුමල්ල කතා කරා මේ කාල සීමාව තුළ මේ අපේ රටේ කොම්පෝස් පොහොර ගැන. කොම්පෝස් පොහොර ව්‍යාපෘතිය ඒ කොම්පෝස් පොහොර කාබනික වගාවට අපි කොහොමද මේ රට ගෙනියන්නේ කියන එක පිළිබඳව මෙතුමල්ලා කතා කරනකොට මෙතුමල්ලා ඉන්න දෙබිඩි ප්‍රතිපත්තියක මෙතුමල්ලාට රසායනික පොරත් ඕනි අනිත් පැත්තෙන් කාබනික පොරත් හොඳයි කියනවා මොකද මෙතුමල්ලාට මේ පිළිබඳව මෙතුමල්ලාට මේ ආයතන ටික මේ රටට පොහොර ගෙන්නන සමහර සමාගම් මාධ්‍ය ආයතන තියෙනවා හරි අපි දන්නවා සමහර මේ මේ මේකට තදින්ම වැඩිපුරම ගමට ගිහිල්ලා ගමේ සමහර තැන් වලට ගිහිල්ලා අහනවා මේ ඔයාට පෝර ප්‍රශ්න තියෙනව නේද කියලා අහන මාධ්‍ය මොකද මේ වෙලාවේ ජනතාව ඉන්නේ ඉතාමත්ම අපහසු තැනක නිමේෂ් මේ වෙලාවේ ජනතාව ඉන්නේ ඉතාමත්ම දුෂ්කර තැනක මේ වෙලාවේ ගොවිය විතරක් නෙමෙයි මේ රටේ ඉන්න සියලු ජනතාව කාම්කරුවා සියලු දෙනා අද ඉතාම අපහසු තැනක ඉන්නේ අද ව්‍යාපාරිකයෝ අති විශාල අපහසුතාවයක ඉන්නේ අපි මේ හැම කෙනෙක් ගැනම හොයලා බලලා යම් යම් වැඩපිළිවෙළක් කරනවා මොකද මේ රටේ තියෙන ගෝලීය වසංගතයත් එක්ක අපේ හැම දෙනාටම මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම වාතාවරණයක් තියෙනකොට අද මේ රටට ඩොලර් බිලියන 400ක් මේ පොහොර සඳහා වියදම් කරලා පොහොර මේ රටට ගෙන්නපු හරි මේ රටට ගෙන්නපු සමාගම් මේ හරහා ආදායම ලබාගත් සමාගම් ඔබ හිතනවද නිකන් ඉදී කියලා ඔබ මෙතුමල්ලගේ පිටිපස්සෙන් ඉඳගෙන ගාන කීයද මෙතුමල්ලගේ පිටිපස්සෙන් ඉඳගෙන ගාන කීයද පොරගෙන විලක් කරපු ඒ සියලු මුදල් ප්‍රතිපාදන අද වෙන් කරන්න පටන් ගන්න තියෙනවා මම කියන්නේ මේවට යට වෙන්න එපා දැන් ගාන කීයද මේවට යට වෙන්න එපා මේවට යට වෙනකොට තමයි ඔබතුමල්ලට සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාව වැරදි මාර්ගවලට යොමු කරන්න. ඒ වැරදි මාර්ගවලට යොමු කරන්න සිද්ධ වෙන්න හේතුව තමයි ඔබතුමල්ලට මේ කාරණාව. ඉතින් ඒ හින්දා ඉදිරි එළඹෙන මහ කන්නේ. එළඹෙන මහ කන්නේට අවශ්‍ය කොම්පෝස්ට් පොර ටික ලබා දෙන්න. අපි මේ වෙනකොට හෙක්ටයාර 1,87,300ක් වගා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඒ අවම වශයෙන් හෙක්ටයාර 800,000ක් පමණ වී වගා කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේකෙදි කාබනික ඝන කාබනික පොහොර මෙට්‍රික් ටන් ලක්ෂ 5ක් මේ වෙනකොට නිෂ්පාදනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන තියෙනවා. ඒ වගේම ජෛව ජනන කාබනික දියර පොහොර බයෝ ෆර්ටිලයිසර් මේ ලීටර් මිලියන 20ක් මේ ඉදිරි ඒ කන්නේ මහ කන්නේ සඳහා අවශ්‍යයි. මේ අවශ්‍යතාවය සපුරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මේ හරහා මේ කාබනික පොර යොදන්නේ කොහොමද මේ පිළිබඳව ඒ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද කියන එක පිළිබඳව
මනා සැලස්මක් සහිත වැඩපිළිවෙලක් අපේ ආණ්ඩුවට අපේ රජයට තියෙනවා අධිකාර ජනාධිපතිතුමා මේ අද වෙනකොට විවිධ අංශ විවිධ දේව පිරිස් කැඳවලා මේ වෙනකොට සාකච්ඡා පවත්වාගෙන යනවා අපේ පාරම්පරික ගොවියෝ අවුරුදු 65කට කලින් මේ රටේ සියලුම ගොවිතැන සිද්ධ වුණේ මේ පාරම්පරික ක්‍රමවේද යටතේ ඒ පාරම්පරික ගොවියෝ මේ සියල්ලක්ම ගෙනහලා අද ගොවියෝ ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ ගොවි සංවිධාන අද අතිගරු ජනාධිපතිතුමා හම්බුණා ඒ හම්බෙලා මේ හැම දෙයක් ගැනම කතා කළේ ඔවුන් කිව්වේ මේ අපිට මේ කෘෂි රසායනික වලින් තොර මේ මේ රසායනික ද්‍රව්‍ය යොදන්නේ නැතුව කාබනික පොහොර යොදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අද ගිහින් බලන්න මංගාව තියෙනවා මෙන්න මේ වාර්තාව මේ වෙනකොට අපේ රටේ වකුගඩු රෝගී මේ මේ වාර්තාව පෙන්නන්නේ මේ වෙනකොට මේ අපේ ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රුපියල් 5000ක් වකුගඩු දීමනාවක් ලබා දෙනවා වකුගඩු රෝගීන්ට දීමනාවක් ලබා දෙනවා ලේ මාරු කරන්න මේක මේ දීමනාව රුපියල් 5000 ගාන ගත්තොත් නිමේෂ් වසරකට රජය බිලියන 2.35ක් මේ සඳහා වියදම් කරනවා හැබැයි මේ මම මේ කියන කණ්ඩායම මෙතන ඉන්නවා 39000කට ආසන්න වැඩි පිරිසක් මේ කණ්ඩායමට තව පොරොත්තු ලෝකනේ අතිවිශාල ප්‍රමාණයක් ඉන්නවා ඊටත් එහා අතිවිශාල කණ්ඩායමක් මේ 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 මේකෙන් රුපියල් 5000 ගන්න මේ අහිංසක දුප්පත්ම මිනිස්සු මේ මිනිස්සු අවුරුදු 65ක් මේ රටේ කෘෂිකර්මාන්තය කළා අදත් අන්ත දුප්පත් තත්ත්වෙන් මේ ගොවියෝ ඉන්නේ ගින් බලන්න ඊළඟ කන්නේට තමන්ගේ කන කර උගස් තියෙනවා එහෙම තමයි ඊළඟ කන්නේට වැඩ වැඩ පිළිවෙල ලෑස්ති වෙන්නේ මෙහෙම ගොවිතැනක් අද ක්‍රියාත්මක කරගෙන ආවේ මේ රටේ කොන්දපණ තියෙන නායකයෙක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අති දැවැන්ත තීන්දුවක් ගත්තී මේ තීන්දුව මේ රටේ අනාගතයේ විප්ලවයක් බවට පත් වෙනවා ආර්ථිකයේ මේ ආර්ථිකයේ විප්ලව බවට පත් වෙන්නේ මේ රට අපේ රටට අර අපි පොහොර වෙනුවෙන් වියදම් කරපු මුදල මේ රට තුල ඉතුරු කර ගන්නවා කියන එක තමයි මෙතුමල්ලා කියන්න හදන්නේ අපි ඒකෙන් මේ ආර්ථික වාසියක් ගන්න හදනවා කියලා. ඒ විතරක් ආර්ථික වාසිය ඉබේම ලැබෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි මේ හරහා මේ කියන බිලියන 2.35ත් මේක ඇතුලේ ඉතුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ රෝහල් වල සෞඛ්‍ය වියදම් කරන සියලු මුදල් ප්‍රතිපාදන මේ රට තුල ඉතුරු වෙනවා. අපේ අහිංසක අම්මලා තාත්තලාගේ ජීවිත ආරක්ෂා වෙනවා. මත බලන්න වැඩිම දුක් විඳින ජනතාව කොහෙද ඉන්නේ? අර අහිංසක ගොවියගේ ඒ ගෙදර වකුගඩු රෝගීන් කී දෙනෙක් ඉන්නවද බලන්න ගෙදර ගිහිල්ලා. අද වතුර ටික බොන්න බෑ. අර පෝර ටික ගහලා 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 අවුරුදු 65ක් තිස්සේ පෝර ගහලා. රසායනික පෝර ගහලා. අද වෙනකොට ඒ සියල්ලම ගලාගෙන අර ඇලපාරවල් වලට දොලපාරවල් වලට ඇදලා කක්කුට්ටෙක් අද නලහඳේ අද කිසිම මාළුවෙක් අපේ ඇලකට බහින්න පුළුවන්ද කියලා. අද මොනවා හරි එක්ක මීහුන හරි මොකක් හරි කියනවා. අද ජීවිත කීයක් අහිමි වෙනවද? අද මොනතරම් පිරිසක් අද ගිහිල්ලා ඔය වගේ උද්ඝෝෂණයක් කරන්නක බලන්න පිළිකා රෝහල ඉස්සරහට ගිහිල්ලා. ඔයාලා කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔය ජනතාව ගෙන්නගෙන කරන විදියට. ගිහින් බලන්නකෝ වකුගඩු රෝගීන් වකුගඩු රෝහල ගාවට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්නක බලන්න. රසායනික පොර ගේන්නේ ගේන් එක නවත්තන්න දෙන්න එපයි කියලා මේ මේ තැනට වැටෙන්න හදන්න එපා විපක්ෂයක් හැටියට ඔබතුමන්ල හැම කෙනෙක්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශවල ලියලා තියෙන දෙයක් මේක කාබනික පොහොරවලට යන්න ඕනි කිය අපි විපක්ෂ ආණ්ඩුපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු හැටියට මේ ඉන්න සියලු දෙනාම මේක දකිනවා මේ අතිගරු ජනාධිපතිතුමා මේ වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් අපි අවසන් කරලා තියෙනවා මොහන් සිල්ව අමාත්‍යතුමාගේ අමාත්‍යංශයට බිලියන 1.5 බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා මේ වෙනකොට මේකේ මූලික වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව මම ආදරණීය ගොවි ජනතාවගේ මේ රටේ ජනතාවට මට කියන්න තියෙන්නේ මේ වෙලාව ඔබතුමාලා විශ්වාසය තියාගන්න. අද වෙනකොට ජනාධිපතිතුමා ගොවීන් වෙනුවෙන් රක්ෂණ වැඩපිළිවෙල නැවත ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගොවියන්ට හම්බ වෙන විශ්‍රාම වැටුප ගොවි විශ්‍රාම වැටුප වැඩි කරන්න තීන්දු කරලා තියෙනවා. ඒ වගේම මේ කාබනික පොහොර වලට යනකොට මේ මාරු වෙනකොට තියෙන කාල සීමාව තුලදී මේ කාල සීමාව තුලදී ඔබේ වගාවට හානි වෙන ඒ හානිය ප්‍රතිපූර්ණේ කරන්න රජයෙන් ඒ වියදම දරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මේ රටේ වස විස රහිත
ජනතාවට ඇතිපමණ ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ඒ පිළිබඳ මේ රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙනම් ඔබ සියලු දෙනාම අපි අවසන් කරමු. අනවශ්‍ය උද්ඝෝෂණ පෙළපාලි පස්සේ යන්න එපා. ඔබට තියෙන ප්‍රශ්න ගැටළු අපි දන්නවා මේ වෙනකොට පොහොර හංගලා තියෙනවා. ඒවා මේ වෙනකොටත් අපි වැටලීම් කරලා පොහොර ලබා දෙන්න කටයුතු කරනවා. අධිකාර ජනාධිපතිතුමා ගැන විශ්වාසය තබා ගන්න මේ රටට ආදරය කරන නායකයෙක් හැටියට ඔබට අහිතක් වෙන්න මොන හේතුවකටවත් දෙන්නේ නැහැ. ඔබට විතරක් නෙමෙයි මේ රටේ පොළවේ ඉන්න සියලු ගැඩවිල් පණුවගේ ඉඳන් මේ පෘථුවියේ ජීවත් වෙන සියලු ජීවීන්ට මේක යහපතක් බවට පත් වෙනවා නොඅනුමානයි. එහෙනම් ඔබ මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියලා ගෞරවයෙන් ස්තුතිය මිලන් ජයතිලක මන්ත්‍රීතුමා. ජන ගැටලු, ගොවි ගැටලු, ජනතාවගේ පීඩන, ඒ වගේම ඔවුන් ඉල්ලා සිටින දේ, රටේ අනාගත දැක්ම, මේ සියල්ල එක්ක අප සූදානම් තවදුරටත් මීළඟ වටය තුළ සාකච්ඡා විදිහට පවත්වාගෙන යන්නට මේ අවධානයට පෙර සූදානම් රතු විර දෙවන විරාමයේ ප්‍රදීප් සුරංග හංවැල්ලේ සිට ඔහුගේ ප්‍රශ්න යොමු කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා මුජිබ රහමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. සුරංග අයබෝවන් ඔබට අවස්ථාව. අයබෝවන් මන්ත්‍රීතුමනි, අද දින එද සංගම් වල වැඩ වජිනා තිබුණා අතිශය සාධාරණ කයිලිම් කිපය සම්බන්ධයෙන්. දැන් මේ කොවිඩ් වසංගතේ පටන් ගත්තත් එක්ක ඔබතුමාලා චෝදනා කරනවා, එන්නත් ගෙන්නීම දූෂිතයි, එන්නත් කරණය දූෂිතයි, චෝදනා රැසක් තියෙනවා. හැබැයි ඉන්ධන වල වැඩි කරපු ගම ඔබතුමාලා ඒ අදාළ ඇමතිවරයාට විරුද්ධ විශ්වාසමක ගෙනවා. ඇයි මේ සෞඛ්‍ය අංශවල මේ ඉන්න මේ සෞඛ්‍ය ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා, එක්කෙනෙකුට විරුද්ධයි විශ්වාසමක ගන්න බැරි. ඔබතුමාලා ඇත්තට මේ බංගවල් ගේන්නේ මේ ජනතාවට ආදරයට නැත්නම් මේ දේශපාලන ඩීල්ද මන්ත්‍රීතුමනි? බොහොම ස්තුති ඔබතුමාට. පළවෙනිම දේ තමයි අද විශේෂයෙන්ම හෙද සංගම් අද මේ වර්ජනේ, ඒකේ මම හිතන්නේ එක සංගමයක් ඇවිල්ලා මිතුමන්ලාව ජනාධිපති මැතිවරණයේදී ආණ්ඩුවට සහාය ලබා දීපු අපේ ගරුතර ආනන්ද මුරත්තට්ටු ආනන්ද ස්වාමින් වහන්සේ නායකත්වයේ දරන ඒක වෙද සංගමයක්, අනිත් එක අපි සමන් රත්නප්‍රිය මහත්ම නායකත්වයේ දරන හෙද සංගම් දෙකක්. එතකොට විශේෂයෙන්ම ආණ්ඩුවත් එක්ක එක දිගට වැඩ කරන ස්වාමින් වහන්සේ දිගටම කිව්වෙත් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා හෙදියන්ගේ ප්‍රශ්න ගැන. මම දැක්ක ඊයේ ගියා ආණ්ඩුව කිසිදු ආකාරයේ ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ. ඊළඟට ජන අගමැතිවරයාත් එක්ක කරපු සාකච්ඡාවලදී අගමැතිතුමා ලිඛිතව ලබා දීපු ආයේ පොරොන්දුවත් එකක්වත් ඉෂ්ට කරේ නැහැයි කියන එක. ඊළඟට එතුමා මතක් කරා අපිට මේ ඇයි සෞඛ්‍ය ඇමතිතුමියට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්නේ නැත්තේ? මොකද සම්බන්ධයෙන් ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා, අනිවාර්යයෙන්ම තුන් දෙනෙක් ඉන්නවා. අපි දන්නවා ජයරාජ් පනාන්දුපුල්ල අපේ මේ මහත්මිය, සුදර්ශනී පනාන්දුපුල්ල මහත්මිය, ඒ වගේම චන්න ජයසුමන ඇමතිවරයා, ඒ වගේ අපේ ඉන්න පවිත්‍රාවන්‍ය ආරච්චි ඇමතිතුමිය තුන් දෙනෙක් ඉඳලා තුන් දෙනෙක්ව දාලත් අද මේක අවුලකට පත් වෙලා තියෙන එක නම් යථාර්ථයක් තමයි. ඒක අපි සියලු දෙනාටම පිළිගන්න වෙනවා. එන්නත් කරණය විතරක් නෙමෙයි, විශේෂයෙන්ම මේ කොරෝනා මර්ධනය පැත්තෙන් ගත්තත් ආණ්ඩුව කරන්න පුළුවන් හොඟක් දේවල් අවශ්‍ය වෙලාවට ගන්න වූ තීන්දු ගත්ත නොමැතිකම හින්දම අපි දැක්ක අද වෙනකොට විශාල වශයෙන් මේක ව්‍යාප්ති වීගෙන යනවා. දැන් අපි දැක්ක විශේෂයෙන්ම PCR පරීක්ෂණ ඉහළ දමනකොට වෛරස් රෝගීන් හවු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම PCR පරීක්ෂණ පහත දමනකොට හවු වෙන රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් කාලෙන් කාලයට ආණ්ඩුව මේක දේශපාලන න්‍යායපත්‍රයක් උඩ තමන්ට අවශ්‍ය කාලයකට රෝගී ඉහළ දානවා, තමන්ට අවශ්‍ය කාලයකට පල්ලෙහාට දාන තත්ත්වයක් අපිට පේනවා. ඉතින් ඒ හින්දා ඔබතුමා මතක් කරපු එක හොඳයි. අපි ඉදිරි කාලයේදී ඒ ගැන සාකච්ඡා කරන්නම්. මේ ඉන්න ඇමතිවරුන්ට විරුද්ධවත් විශ්වාස භංගයක් ගෙනීම ගැන ද අනිත් එක තමයි අපේ මන්ත්‍රීතුමා පටන් ගන්නකොටම කිව්වා එතුමාලා පක්ෂයක් හැටියට මේ තෙල් මිල වැඩි කරාට විරුද්ධයි කියලා. ඊළඟට කිව්වා අපි ආණ්ඩුව හැටියට අපි ඒකට පක්ෂයි කියලා සමහර උදවිය කිව්වා. මම දැක්ක සමහර උදවිය කිව්වා. දැන් ඊළඟට මෙතුමාගේ මේ ඇමතිවරයා අපේ උදේගම්මන්පිල්ල ඇමතිතුමා එතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එතුමා කියනවා පැහැදිලිවම
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙච්ච කමිටුවේ තමයි මේ තෙල් මිල ඉහළ දාන්න තීන්දුව ගත්තේ. ඊළඟට ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කළා මේක සාධාරණේ කළා. ඊළඟට මෙතුමා අපිට චෝදනා කළා රාශියක් විදියට මේ 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 අපේ මේ රසායනික පොහොර පිළිබඳව. ඉතින් ඒකෙදී අපි පැහැදිලිව කියන්න ඕනේ අපි පක්ෂයක් හැටියටත් අනිවාර්යයෙන්ම මේ රටේ මේ රසායනික පොහොර වලට විරුද්ධව කාබනික පොහොර පාවිච්චි කරන්න ඕනේ ඒක වැඩි කරන්න ඕනේ කියන මතේ අපි ඉන්නවා. නමුත් ඒක කරන්න ඕන ක්‍රමවේදය හා ඒක කොහොමද අපි මේ සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරන්නේ කාබනික පොහොර වලට ඒක විශාල වැඩපිළිවෙලක්. ඒක දවසෙන් තීන්දු අරගෙන සම්පූර්ණයෙන්ම සියලු රසායනික පොහොර නවත්තලා එහෙම කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. දැන් මෙතුමන්ලා ඒ වැඩේ පටන් අරන් තියෙනවා. අපි ඉස්සරහට බලමු කොයි තරම් දුරට ඕකේ ප්‍රතිඵල අපිට ලැබෙයිද. ඒ වගේම අද වෙනකොට හුඟක් තැන්වල ගොවියෝ පාරට වල් වලට ඇවිල්ලා තියෙනවා. උන් මේකෙදි උන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. උන්ට පොහොර නැහැයි කියන එක. ඒක ඔබතුමාලා හිතනවා නම් එක එක දේශපාලන පක්ෂයේ එම නැත්තම් යම් යම් කණ්ඩායම් ඉඳගෙන මෙහෙවෙනවා කියලා මං හිතනවා. එතන තමයි තමුන්නාංශල වරද්ද ගන්න යන්නේ. ඊට වඩා මේ ප්‍රශ්නය ගැන යථාර්ථවාදී බලලා ඒකට පියවර ගන්න කියන එක තමයි අපි කියන්නේ. මොකද දැන් මේ තෙල් ප්‍රශ්නය ගන්නකෝ. දැන් තෙල් මිල වැඩි කිරීම ගැන ඇමතිතුමා කියනවා තෙල් මිල ඉහළ දැමීමේ සිදු වූ ප්‍රධාන හේතුව ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නොවන බව කී ඇමතිවරයා. රටේ විදේශ විනිමය හිඟේ ඒට හේතු බව කීවේ. කවුද කියන්නේ? මේ ගම්මන්පිල මහත්මයා කියනවා. දැන් ජනාධිපතිතුමාගේ නිවේදනය මොකක්ද තියෙන්නේ? ජනාධිපතිතුමා කියනවා පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා 160ක පමණ ඉන්ධන භාවිතාව අඩු කළ යුතුයි. එබැවින් ප්‍රවාහන සේවා සඳහා ඉලෙක්ට්‍රික් රථ වාහන මෙන්ම දුම්රිය සේවා හැකිතාක් දුරට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සේවාවන් බවට පත් කළ යුතුය. ඛනිජ තෙල් වලින් ධාවනය වන වාහන ආනයනය මුළුමනින්ම නතර කර ඉලෙක්ට්‍රික් රථ වාහන භාවිතා ප්‍රචලිත කිරීමත් ත්‍රීරෝද රථ සඳහා ඉලෙක්ට්‍රික් එන්ජින් ලබා දීමත් මගින් ප්‍රවාහනය පිරිවැය ස්ථාවර කරගත හැකිය. ඉන්ධන භාවිතය අධික වීම නිසා නාගරික ප්‍රදේශවල වාතය අපිරිසිදු වීමත් ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග වැඩිවීමත් තුල පරිසරය හිතකාමී බලශක්ති මූල ශ්‍රාවලට කඩිනමින් පිවිසීම අනිවාර්ය වේ. එතකොට එබැවින් ජනාධිපතිතුමා කියන්නේ මේ තෙල් මිල වැඩි කරේ මේ පරිසර හානියට කියලා තමයි ජනාධිපතිතුමාගේ ලේක මේ මේ ඒතුමා මේ මේ ජනාධිපති කාර්යාලය මගින් ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් ඔබතුමා ඒක වැරදි අර්ථකථනයක් දෙන්නේ. මම වැරදි අර්ථකථනය මම ඒතන තමයි අර්ථකථනය කරේ නෑ. මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔය කතාව. මම මේ කියන්නේ මම අහන ප්‍රශ්නේ. මම මේ අර්ථකථනය කරේ නෑ. මම අහන ප්‍රශ්නේ තමයි පටන් ගන්න යන්නේ අර්ථකථනය කරන්නේ. නෑ නෑ මම අහන ප්‍රශ්නේ. මම අහන ප්‍රශ්නේ ඔබතුමා ඔබතුමා ඔය කියන ඔය කතාව ජනාධිපතිතුමා ඔතන කියලා තියෙන්නේ මේ තෙල් මිල හැමදාම වැඩිවීම අඩුවීම අපේ රටට බලපාන නිසා මේකට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න ඕනි කියන කාරණාව තමයි එතුමා පෙන්වලා දීලා තියෙන්නේ. ඔබතුමා කියන්නේ මේ ප්‍රතිපත්ති හදන එක මේ ප්‍රතිපත්ති හදලා මේ වැඩපිළිවෙලක් හදලා මේ රට ඒ තැනට ගෙනියන එකෙන් ඔය කාරණාවට විසඳුමක් ලැබෙන්නේ නැද්ද? ඔය තෙල් මිල කියන කාරණාවට ඔබතුමා අහන ප්‍රශ්නේ මට තියෙන මේ ජනාධිපතිතුමා මේ කියපු දේවල් පරිසරය සම්බන්ධව අපේ මේ රටේ ඉලෙක්ට්‍රික් වාහන ඉලෙක්ට්‍රික් භාවිතය වැඩි කරන්න ඕනේ වාහන ගේන්න ඕනේ ඒ අපිත් ප්‍රතිපත්තියක් හැටියට ඔය අදහසේ තමයි ඉන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් ඕක තියෙනවා. මම ඒකට විරුද්ධ නැහැ. මම කිව්වේ ජනාධිපතිතුමා වෙලාවෙන් වෙලාවට එක එක දේවල් ගේනවා ඉස්සරහට. දැන් ඇමති විශේෂ භාර ඇමතිවරයා කියනවා තෙල් මිල අපිට වැඩි කරන්න සිද්ධ වුණේ මේ රටේ තියෙන විදේශ සංචිතය ආරක්ෂා කරන්න කියලා. ජනාධිපතිතුමා ඒක නෙමෙයි කියන්නේ. ජනාධිපතිතුමා කියනවා පරිසර හිතවාදී ක්‍රමයකට අපි යන්න ඕනේ. ඒකින්ද තමයි තෙල් මිල වැඩි කරේ. එහෙම නැත්නම් ඉතින් ජනාධිපතිතුමාට තිබුණානේ බලය ගත්ත ගමන්ම තෙල් මිල වැඩි කරන්න. 2019 නොවැම්බර් මාසේ එතුමා ජනාධිපති වෙච්ච ගමන්ම එදා තෙල් මිල වැඩි කරන්න තිබුණානේ. ඇයි එදා තෙල් මිල වැඩි කරේ නැත්තේ? ඒක අද අපි කියන්නේ ඒක තමයි. මම කියන්නේ පොහොර වලට ඒක තමයි. පොහොර වලටත් ඕකම තමයි. පොහොර ගෙන්නන්න රටේ විදේශ සංචිතය නැ ඩොලර් නැ. ඒකින්ද ජනාධිපති අද මේ කාබනික පොහොර වලින් සම්පූර්ණයෙන්ම යන්න ඕනේ. ඒක පාටම තීන්දුවක් අරගෙන සම්පූර්ණයෙන්ම අනිකුත් පොහොර නවත්තලා අද ඒ වැඩ පිළිවෙලට ඇවිල්ලා තියෙන්නේ. මෙතන තිබෙන ආර්ථික හා
ප්‍රශ්න නිසා. වැරදිද? වැරදිද? මම කියන්නේ වැරදිද? ඔබතුමා කියන්නේ වැරදිද? ඒක යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. ඒක අපි කියන්නේ. තීන්දුවක් ගන්න එක වැරදිද මම කියන්නේ. දැන් තෙල් සම්බන්ධව ගත්තාත් දැන් තෙල් බාරව ඉන්න ඇමතිතුමා කියනවා ඉඳගෙන අපි මේ රටේ තියෙන විදේශ සංතිතේ හින්දා තමයි අපි ගාන වැඩි කරේ. ජනාධිපතිතුමා ඒක නෙමෙයි කියන්නේ. ඉතින් ජනාධිපතිතුමා ඔය ප්‍රතිපත්තියේ ඉන්නවා නම් නොවැම්බර් මාසේ තෙල් වල මිල වැඩි කරන්න තිබුණානේ. කරු මන්තුමා මම ඇයි එදා වැඩි කරන්න අවස්ථාවක් දෙන්නේ? කෙටින් හම්. සමා වෙන්න ඔබතුමාට බාධා කරනව නෙමෙයි. කරු මන්තුමා ඔබතුමාගෙන් මම ඊටම කාරණික ඉල්ලීමක් කරනවා. අතිගරු ජනාධිපතිතුමා කෙටි කාලීන සහ දිගු කාලීන පිළිතුරු දීමක් නැතිනම් ප්‍රතිපත්ති සම්පාදන පිළිබඳ කතාවේ දිගු කාලීන කතාව රැගෙන ඔබතුමායි විවේචනය කිරීම සාධාරණ නැහැ. නෑ මම හරි. එතකොට මම කියන්න ආවේ ජනාධිපතිතුමා දිගු කාලීන කෙටි කාලීන වැඩසටහන් තිබෙනවා නම් එතුමා ඇත්තටම පරිසරය ගැන එතුමා ඔය කල්පනා කරන විදියට මේ මිලියවිල්ලේ දාලා තියෙන එතුමා කියන දේවල් ටික එතුමාට බලය ගත්ත ගමම්ම මේ රටේ තෙල් මිල වැඩි කරනකන් ඉන්න ඕනේ නැහනේ එතුමා ඇයි අවුරුද්දයි මාස 8ක් ගියාට පස්සේ මේක වැඩි කරේ එතුමා ඇත්තටම ওই ප්‍රතිපත්තියේ ඉඳන් බලය ගන්නකොටත් ওই ප්‍රතිපත්තියේ හිටියා නම් එතුමාට බලය ගත්ත ගමන්ම අපි මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ තෙල් ගේන එක අපි අඩු කරන්න ඕනේ කියලා එදා තෙල් මිල නමුත් එදා ඒක නෙමෙයි කිව්වේ එදා තමුන්නාංශලගේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඇවිල්ලා අද මේ මොකද්ද කිව්වේ එදා ඉඳන් කිව්වා 2020 මාර්තු මාසේ තෙල් බැරල් එක මිල ඩොලර් 25යි 30යි අතර යනකොට කිව්වා අපි මිල ස්ථායී කරන අරමුදලක් හදනවා කියලා කිව්වා. ඒක හදලා අපිට කිව්වා ඉඳගෙන ඒකේ ඒ තෙල් මිල මේ තෙල් ලෝක වෙළඳපොලේ තෙල් අඩුවීමේ වාසිය ජනතාවට ලබා දෙන්න අපි ඒ අරමුදල හදනවා කියලා 2020 මහ බැංකු වාර්තාවේ තිබෙනවා. 2020 වසරේ පමණක් සම්පූර්ණ මුදල එකතු වෙච්ච මුදල් කෝටි රුපියල් 6900ක් එකතු වෙනවා ඒ අරමුදලට. දැන් තෙල් මිල ලෝක වෙළඳපොලේ වැඩි වෙලත් නැහැ වැඩි කරලා තියෙනවා. ඇමතිතුමා කියනවානේ වැඩි උනේ නැහැ කියලා. එහෙනම් දැන් මේ ජනතාවට ඒ වාසිය ලබා දෙන්න කොහේ අරමුදද? කොහේ මුදද? ඒ මුදල වෙන වෙන දේවල් වලට වියදම් කරා. ඒකයි කියන්නේ තමුන්වහන්සේලා කාලෙන් කාලෙට එක එක ජනාධිපතිතුමා එකක් කියනවා, ඇමතිවරු එකක් කියනවා, තිල් බාරව ඉන්න ඇමතිවරයා තව එකක් කියනවා, බන්දුල ගුණවර්ධන ඇමතිතුමා 2020 ඇවිල්ලා කිව්වා අපි මේක අඩු කරන්නේ නැහැ මේ වෙලාවේ. මොකද ඩොලර් 25යි 30යි අතර ගියා ලෝක වෙළඳපොලේ තෙල් බැරල් එක මිල. විශාල වශයෙන් අඩු වුණා. එතකොට ඒ වෙලාවේ අඩු කරේ නෑ ඒ වෙලාවේ ලාභාංශ රටේ ජනතාවට ඔබතුමාලා යහපාලන ආණ්ඩුව කාලෙත් මිල සූත්‍රය ගැනලා වැඩි කරන එක අපි යහපා මන්ත්‍රීතුමා අපි වැඩි හැමදාම වැඩි කරා මන්ත්‍රීතුමා හොඳට මතක තියාගෙන යහපාලන ආණ්ඩුව බලයට එනකොට 2015 රුපියල් 154 තිබුණු පෙට්‍රල් එක අපි 114ට ගෙනාවා එතකොට ඩොලර් එක අවුරුදු 4ම අපිට පුළුවන්කම ලැබුණා 137 වෙනකන් තියාගන්න අපි පවුනාසර බලයට එනකොට ලීටර එක මිල 137යි ඒක තමුන්නාන්සර් එහෙම කාලෙක ඔබතුමාලට කොරෝනා වෛරස් වසංගතෙත් නැතුව ලෝක වෙළඳපොලේ තෙල් මිල රටපාලනය කර ගන්න කරා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා තමුන්නාන්සර් මේ අඩු කරේ නැහැ ඒකයි අපි කියන්නේ තමුන්නාන්සර් තෙල් මිල වැඩි කිරීමට අපි විරුද්ධයි ඒ හින්දා අද තෙල් මිල විරුද්ධ නම් ඉතින් විශ්වාස බංගෙට අපිත් එක ඡන්දෙ දෙන්නකො ඒක දෙන්නේ නැහැ මේ ඒක දෙන්නේ නැහැ විශ්වාස බංගෙට තෙල් මිලට විරුද්ධයි කියලා අපි මේ දෙන්නේ නැහැ නේ අපිට අවශ්‍ය වෙන්නේ මේකට වැඩ පිළිවෙලක් හදලා තෙල් මිල අඩු කරන්නේ කොහොමද කියන පිළිබඳව වැඩ පිළිවෙලක් හදන එක ඔබතුමා එක තමයි මං කිව්වේ ඔබතුමාලා ඇවිල්ලා මේ හරි පරස්පර කතා කියනවා ඒකයි මම කිව්වේ අද අපි ජනාධිපතිතුමා තෙල් මිල වැඩි වුණාම කියනවා පරිසරය ආරක්ෂා කරගන්න තමයි තෙල් මිල වැඩි කරේ කියලා. ඇමතිතුමා ඇවිල්ලා කියනවා ඉඳගෙන නෑ අපිට විදේශ සංචිතය ආරක්ෂා කරගන්න ඕනේ. අපි ඒකයි මේක වැඩි කරේ කියලා එතුමා කියනවා මේ වගේ පරස්පර. ඒකයි අපි කිව්වේ මේ පරස්පර අදහස් කියන්න එපා. ඒ වෙලාවේ තෙල් උණ අඩු වෙච්ච වෙලාවේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඇවිල්ලා කිව්වා අපි මේ අරමුදලක් හදලා ඒ අරමුදලට දාන ඔක්කොම එන අපේ වාසිය ඒක වැඩි වෙනකොට තමුන්නාන්සලට ඒකේ ප්‍රයෝජනය ලබා දෙනවා කො මුකුත් උනේ නෑ. කොහේද කොට ඒ අරමුදල ජනාධිපතිදාස් මැතුමා ජනසවි රුපියල් 2500ක් දෙනකොට 1500ක් මහ භාණ්ඩාගාරේ තියෙනවා කියලා කිව්වා. ඒ අරමුදල තියෙනවද? මොකද්ද? ඒ අරමුදල දැන් තියෙනවා නම් ජනාධිපතිතුමා හිටියේ 94ට කලින්නේ. ඉතින් මම මේ වார்த்தාව බලලා ගේන්නුනේ ඉස්කෝලේ යන අපි ඉස්කෝලේ යන කාලේ මේ වෙච්ච දෙයක්නේ ඔබතුමා. අපි කතා කරමු මේ වර්තමාන දේවල්. නෑ ගරුමන්තු ඔබතුමාගේ නායකයනේ ආර් ප්‍රේමදාස් ජනාධිපතිතුමාගේ. එතුමාගේ කාලේ 1500ක් තියෙනවා කියලා කව බලන්න කරන්නේ නෑ නේද? මට කියන්න පුළුවන් සිරිමාව බණ්ඩාරනායකගේ 70. ඊළඟට කලින් ගේව ගේන්න පුළුවන්. ඊළඟ අපි කතා කරලා මේ දරු විවාද කරන්න මෙන්නේ අපි ආවේ. නෑ ගරුමන්තු ඔබතුමායි මමයි ආවේ මේ වර්තමානයේ ඔබතුමාලාගේ ආණ්ඩුව
උරන්දුවක් ලබා දුන්නා මේ මේ අරමුදල ගැන. ඉතින් මම අහනවා දැන් ඒ අරමුදලේ වාසිය ජනතාවට ලබා දෙන්න. මේ මම කියන දේ නෙමෙයි. අනිත් එක තමයි මන්ත්‍රීතුමා. මට විනාඩියක් එක ප්‍රශ්නයක්. මම වෙලා දෙන්න. මම ඔබතුමා මුලින්ම මේ කාලේ අවසන් මේ මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්න සඳහා මම ප්‍රශ්න කීපයක් උත්තර දුන්නා නේ. ඔබේ අවස්ථාවට ඒ ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ලබා දෙන්න. හරි ඒ විනාඩියක් මම බය නැහැ. මගේ ඔබේ කාලේ කොහොමද ගැබෙන. ඔබේ ප්‍රශ්නයක් තිබෙනවා නම් මිලන් මන්ත්‍රීතුමා ප්‍රශ්න කෙටියෙන් උමු කරන්න. මොකද මෙතුමා කාලේ තියෙන මෙතුමාගේ අදහස් දැක්කේ මෙතන. කොවිඩ් පාලනයේ කොවිඩ් සම්බන්ධව අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිවෙලක් නැහැ කියන. හැබැයි ඔබතුමන්ලගේ විපක්ෂයේ ඔබතුමන්ලගේ නායකයා හරි එන්නත ලබා ගත්තේ නැහැ. ජනතාව එන්නත ලබා ගන්න යන එක වැළක්වුවා. වළක්වලා මේ කොවිඩ් වසංගතේ හදාගත්තා. හදාගෙන ළඟ හිටපු අයට බෝ කරා. බෝ කරා විතරක් නෙමෙයි උපන්දින සාදයක් තියලා කට්ටිය ගෙන්නගෙන ඒ අයටත් බෝ කළා. මේ තුලින් ඔබතුමන්ලා පෙන්නුවේ මේ මේ ඔබතුමන්ලගේ තියෙන නොහික්මුණු අර මේක ප්‍රශ්නයක් නෙමෙයි. අර කෙටි කරගන්න මිලන් මන්ත්‍රීතුමා. ඒකෙන් මං කියන්නේ මං ඔබතුමාගෙන් අහන්න කටයුතු කරන්නේ ඇයි ඒ වගේ මේ ජනතාවට එවැනි වැරදි ආදර්ශයක් දෙන්න කටයුතු කරන්න ඔබතුමාලගේ නායකයා ප්‍රියත්මක වෙන්නේ. හරි අවස්ථාව. අපි මේ වැරදි ආදර්ශවල දුන්නේ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මෙතුමන්ලගේ ඇමතිවරුන්ගේ තාත්තලා මැරුණම කෝ ලක්ෂ දහස් ගණන් ජනතාව පාරට බස්සලා වැරදි ආදර්ශ මේ රටට දුන්නා. අපි එහෙම ආදර්ශ දුන්නේ නැහැ. ඊළඟට සෞඛ්‍ය නීති තියෙනකොට මෙතුමන්ලගේ ජනාධිපතිතුමා ගිහිල්ලා හැමතැනම එතුමාගේ අර ගම සමග පිළිසඳර පැවැත්තුවා. මෙන්න මේ ඊළඟට මේ ඉන්න තමුන්නාන්සලාගේ තමුන්නාන්සලාගේ හරි හරි අපේ ජනාධිපතිතුමා ගියාම කියන්නකෝ බර්ත්ඩේ පාටි දැම්මා ඔබතුමාලගේ නායකයෙක් ගියා මේ ෆොටෝ සාවේ සමාජ ඔබතුමාලගේ නායකයෙක් ගියානේ හැමතැනකම ගිහිල්ලා තමුන්නාන්සලාගේ අසමත් වීම දැම්මා ඊළඟට මම කියන අසමත් වෙච්ච කාරණා දැන් මෙතන මෙතුමන්ලා පළවෙනි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ගැන කතා කරනවා හොඳයි මිලන් මන්ත්‍රීතුමා අපි අවස්ථාව ලබා දෙන්න ඔබ පළවෙනිම දේ තමයි මෙතුමන්ලාට අසමත් වෙන කාරණේ කියන්නේ මෙතුමන්ලාගේ මේ මේ සෞඛ්‍ය අංශයේ හිටියා දක්ෂ නිලධාරින් ටික 2020 මැයි 11 වෙනිදා බද්රාණි ජයවර්ධන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය මාරු කරලා ජනාධිපතිතුමාට හිතවත් කෙනෙක්ව ගෙනලා දැම්මා ලේකම්තුමට. ඊළඟට අගෝස්තු මාසේ 14 වෙනිදා 2020 දොස්තර අනිල් ජයසිංහ මහත්මයා විශාල වැඩ කොටසක් කරා. විශාල මේ 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 විශේෂ පිළිබඳව දැනුවත් තියන අය කොහෙද කියලා දැම්මේ? දැන් ඉන්නේ අරගෙන ගිහලා සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහලා දැම්මා. ඊළඟට හොඳයි ඔබ මිලන් මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්න යොමු කරන්න මම අවස්ථාව ලබා දුන්නා. ඔබේ කතාව අවසන් කළ යුතුයි. ඉතින් ඔබතුමා ඔබතුමා ඉතින් මේ මේ අදහස් අහගෙන ඉන්නේ නැහැ නේ. බලාගෙන ඉන්නකෝ. හදිසියෙන් නැතුව. අපි අවසන් කරමු. ඔබතුමා මගෙන් හැව්වානේ මේ අපි චෝදනා අපි ඒක තමයි අපි ඊළඟ වටේදී නැවත ඔබතුමාට අවස්ථාව ලබා දෙන්න. ඒ ඔබතුමා මට උත්තර දෙන්නකෝ. ඊළඟට 2020 10 වෙනි මාසේ 6 වෙනිදා MRI එකේ හිටපු අධ්‍යක්ෂකතුමා ජයසුන්දර බණ්ඩාර මැතිතුමා මාරු කළා. ඊළඟට 2020 ඔක්තෝබර් මාසේ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරිය පබා පලිය වඩන විශාල වැඩ කොටසක් කරා අයින් කළා දැම. දැන් මේ රටෙත් නැද්ද කොහෙද රට දාලා ගියා. ඊළඟට 2021 මාර්තු මාසේ 4 වෙනිදා වසංගත රෝග හා කොවිඩ් මර්ධන අංශේ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා ඩොක්ටර් අමල් හර්ෂදී සිල්වා අයින් කරලා දැම්මා. ඊළඟට NMR එකේ හිටපු ඒ කියන්නේ නැෂනල් මෙඩිසින් ඔතොරිටි එකේ හිටපු සමාජිකයෝ ඔක්කොම ටික අයින් වුණා. බලපෑම් කරා සමහර දේවල් කරන්න කියලා. ඒගොල්ලෝ කිව්වා නෑ අපිට අනුමැති දෙන්න බෑයි කියලා. ඊළඟට NMR එකේ හිටපු 2021 මාර්තු මාසේ 15 වෙනිදා සභාපතිතුමා මහාචාර්ය අසේල ඩිසිල්වා අයින් වුණා. අසිත ඩිසිල්වා අයින් වුණා. ඇයි ඒ බලපෑම් කරා. ඊළඟට අප්‍රේල් 1 වෙනිදා 2021 ඊළඟට ඒක හිටපු සමාජික ලක්කුමන් ෆෙනාන්ඩෝ මේ ඩොක්ටර් ලක්කුමන් ෆෙනාන්ඩෝ එතුමත් අයින් වුණා. ඊළඟට 6 වෙනි මාසේ 24 වෙනිදා ඩොක්ටර් ජයසුන්දර මන්දාර ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් මේ 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 කොවිඩ් 19 මර්ධනයේ හිටපු එතුමාවත් අයින් කරලා දැම්මා. ඊළඟට 2021 6 වෙනි මාසේ 18 වෙනිදා ඩොක්ටර් සුදත් සමරවීර මේ වසංගත රෝග පිළිබඳ අංශයේ හිටපු ප්‍රධානියා එයාවත් අයින් කරා. ඒකයි අපි කියන්නේ මෙතුමන්ලා මේ ඉන්න කාලේ මෙතුමන්ලා යම් කාලයකට මේක මර්ධනය කළා. තමුන්නාන්සලා කිව්වනානේ පළවෙනි දරල්ල මර්ධනය කරා කියලා. ඒ පළවෙනි දරල්ල මර්ධනය කරන මේ නිලධාරීන් ඔක්කොම හිටියා. තමුන්නාන්සලාට ඕන වුණා මේක දේශපාලනය කරන්න මේ නිලධාරීන්ට ඕන විදිහට නෙමෙයි යන්න. ඒ තියෙන උද්දච්චය අවසන් කරමු ජේ මම. තමුන්නාන්සලාගේ තියෙන උද්දච්චකම හින්දා තමුන්නාන්සලාගේ වටේ ඉන්න ගෝල බාලියෝ ටික ගෙනල්ලා දාලා අද රට පුරාම කොවිඩ් වසංගතය අද ව්‍යාප්ත කරන්න වගකීම තමුන්නාන්සලා බාර ගන්න ඕනේ. හොඳයි තනතුරු මාරුවක් පිළිබඳ වයි විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට චෝදනාවක් එල්ලවන්නේ දිගින් දිගටම තවත් දුරකථන අමතුමක් තිබෙනවා 0112529132 දුරකථන අංකයේ ඔස්සේ මොරටුවේ සිට ඔබේ සේකර මහතා අපසමෙන්
සහජීවීව සම්බන්ධ වෙන්නේ ආයුබෝවන් ඔබට ඔබ මේ ප්‍රශ්න යොමු කරන්නට අවස්ථාව ලැබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට මේ ආයුබෝවන් මම මේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාලාගේ රජයේ මැති ඇමතිවරු පහු කියලා දැන් සතියකට දෙකකට ඉස්සෙල්ලා කිව්වා ගෑස් මිල වැඩි කරන්නේ නැහැ කියලා නමුත් දැන් තමුන්නාන්සේලා කරලා තියෙන්නේ ගෑස් මිල වැඩි කරනවටත් වඩා අන්ත දෙයක් මොකද ගෑස් සිලින්ඩරේ තියෙන බර ප්‍රමාණය අඩු කරලා දැන් තියෙන ලීටර් 9 කිලෝ 9යි ලීටර් 18 සිලින්ඩර වෙනද පොළට එවලා තියෙනවා මේ කොහෙවත් නැහැ 12යි 5 මේ කිලෝ 12යි 5 ගෑස් සිලින්ඩර් එතකොට වෙන්නේ මොකද්ද දැන් අපි ඉස්සර රුපියල් 116යි කිලෝ එකකට ගෙව්වේ දැන් රුපියල් 155ක් ගෙවලා කාලය අඩුවෙන් යන හින්දා ට්‍රාන්ස්පෝර්ට් උත් වැඩි වෙලා තියෙනවා තමුන්නාන්සලා මේ රජයේ ජනතාව ගොනාට අන්දලා මේ විතරක් නෙමෙයි ගොනායන්න මිනිහට මේ මේ ගහින් වන්න මිනිහට ගොනායන්න වගේ වැඩ නේද මේ තමුන්නාන්සලා දැන් කරගෙන යන්නේ රජයේ කියලා මම මේ ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ හොඳයි බොහොම ස්තුතියි ඔබට පිළිතුරු සඳහා ඔව් බිස්සේ කරමැතුමා ඔබතුමා ප්‍රශ්නයක් ගොඩනැගුවේ ගෑස් මිල වැඩි කිරීම පිළිබඳව ඇත්තටම තෙල් මිල වේවා ගෑස් මිල වේවා ඊළඟට අනිකුත් ආහාර පාන වල වේවා ඇත්තවසෙම මේ මොහොත වෙනකොට මිල ගණන් වල ඉහළ යෑම අපි කවුරුත් අත්දකින ගැටලුවක් වෙලා තිබෙනවා අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේ භාණ්ඩ වල මිල ගණන් වල ඉහළ යෑම සිද්ධවන්නේ ඇත්තටම මේ කොරෝනා වසංග තත්ත්වයත් එක්ක ලෝක තත්ත්වය අපි පරීක්ෂා කරලා බැලුවොත් ලෝකයේ බොහෝ භාණ්ඩ මේ රටට පැමිණීම වැළකීලා තිබෙනවා එක පැත්තකින් රජය නතර කරලා තිබෙනවා ඒ වගේම පිට රටවල් අපේ රටට අපනයනය කිරීම ඒ අය සීමා දාගලත් තිබෙනවා ඒ නිසා ලෝකයේ සැපියුම අඩු වෙලා තියෙනවා ඊටාම බරපතල විදිහට අනිත් පැත්තෙන් මහ ජනතාවගේ විශාල ඉල්ලුමක් තිබෙනවා අපි දන්නවා දේශීය වශයෙන් අපිට මේ දේවල් නිෂ්පාදනය කිරීමේ තිබෙන සම්බාධක හැම එකක්ම මේ වෙනකොට වැටිලා තිබෙනවා මේත් එක්ක ඇත්තටම ස්වභාවිකව සැපියුමේ සීමා සහිත භාවයත් මේ ඉල්ලුමේ දැවැන්ති ඉහළ යාමත් එක්ක බොහෝ භාණ්ඩවල මිල ගණන් වල ඉහළ යාමක් නිරූපණය වෙන බව අපි රජයක් විදිහට පිළිගන්නවා මේ හැකිතරම් දුරට පාලනය කිරීම රටේ මහජනතාවට පාලන මිලට මේ භාණ්ඩ ලබා දීම වගේම යම් සහන ලබා දීම රජයක් විදිහට අධිකර ජනාධිපති කෝටාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කරන්න ක්‍රියා කරනවා ඒ වගේම රජයේ ක්‍රියා කරන්න උනන්දු වෙනවා මම කියන්න ඕන ඇත්තරම නිමේෂ් මෙන්න මේ කතාව අපි ඉස්සල්ලාම තීරුම් ගන්න ඕන කතාවක් මෙතන වෛද්‍යවරයෙකුත් තියෙනවා අපි උගත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අතිගරු ජනාධිපතිතුමා පහුගිය කාලාන්තරය මුළුල්ලේම අධ්‍යක්ෂපු ඒ අධ්‍යක්ෂීම පෞද්ගලිකවත් ඒ වගේම පොදුවේ පක්ෂයක් විතරත් අපේ රටේ අතිබහුත අපේ පක්ෂයේ අතිබහුතරයක් කිල්ලීමක් කරා මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඇත්තරම මේ ජෛව පොහොර ඒ වගේම අපි දන්නවා ඕගනික් ෆාමින් කාබනික රස කාබනික පොහොර කියන මේ සංකල්පය රටට ගෙනා යුතු හඳුන්වා දිය යුතු කියන එක. ඒ කියන්නේ කිසියම් වෙලාවකදී මේ විපක්ෂ අපේ ගරු මන්ත්‍රීතුමාලා දෙදෙනා ගොඩනැගුවා සමහර වේදිකාවල කියපු කරුණු පිළිබඳව කතා කරා යම් යම් තැන්වල දීපගේ වොයිස් කට් පිළිබඳව කරුණු කතා කරා මේ වගේ විසංවාදයක් තියෙනවා කතා කරා සමහරලාට අපිට ඒවා පිළිගන්න සිද්ධ වෙන කතා මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නමුත් අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා මෙන්න මේ දේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල නිමේෂ් මෙන්න මේ විදිහට නිරෝගී සහ ඵලදායී පුරවැසියන් බිහි කිරීමට නම් රජයේ විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සාධික කළ යුතුය ඒ සඳහා ඉදිරි දශකයේ තුල ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ මුළුමනින් කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අතර ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කළ යුතුය. ඒ වගේම ඊළඟ ඡේදයේ දාලා තියෙනවා මුළුමනින්ම බිඳවැටී ඇති අපේ ගොවියන් නැවත නගා සිටීම සඳහා පොහොර සාන ආධාර ක්‍රමයේ වෙනුවට වගාවට අවශ්‍ය පොහොර සහ කාබනික පොහොර නොමිලේ ලබා දීමට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කටයුතු කෙරේ. ක්‍රමානුකූලව ගොවියා පූර්ණ වශයෙන්ම කාබනික පොහොර භාවිත කරන වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා දිරිගන්නු ලැබේ. ඒ වගේම එතුමා මේ විදිහට කියනවා රට තුළ ඇති ස්වභාවික වනාන්තර සහ තෙත්බිම්බල ජීවත්වන සුද්‍ර ජීවීන් ආධාරයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු ජෛව පොහොර සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙළක් නොපමාව ආරම්භ කරේ. මේ කරුණක් තිබෙනවා නිමේෂ්. කෙනෙකුට මේකේ තර්කයක් ගොඩනගන්න පුළුවන් අතිකර ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වේ දස වසරක් තුල නේද මේක කියලා ඉවරලා. කෙනෙකුට තර්කයක් ගොඩනගන්න පුළුවන්. අපි මේකේ ලිපිට කතා කරනවා නිමේෂ්. මේකේ හංගන්න දෙයක් නැහැ. අතිකර ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ පක්ෂය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදන මොහොත වෙනකොට මම පෙර සඳහන් කරා මේ කොයි වසංගතයේ ලෝක ව්‍යාප්ත වෙච්ච වසංගතයක් වෙලා තිබෙන්නේ නැති වෙලාවක මේ කරුණු ගෙනාවේ ඔබ දන්නවා කොයි වසංගතයත් එක්ක අපිට ලෝකයට මූණ දෙන්න වෙලා තියෙන මේ මාරාන්තික තත්ත්වය අද වෙනකොට සමහර වෙලාවට 50කට ආසන්න ප්‍රමාණයකින් ජීවිත අවදානමක් තිබෙනවා අපි කියනවා ලෝකේ වෙනත් රටවල් වල සමහරලාට 2000-3000 මරණයට පත් වෙන ඉන්දියාවේ තත්ත්වය සෝචනීයයි ඇමරිකාවෙත් ඒ වගේ මම කියන්නේ මේ වගේම ජීවිතයේ ඉල්ලලා මිනිස්සු අයද හිතපු කාරණාවක් පිළිබඳව පහුගිය කාලාන්තරයක් මුළුල්ලේ මේ රිසර්ච් පේපර්ස් කන නාවක් නිකුත් වෙලා තිබෙනවා
මම කියන්නේ මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට තමන්ගේ අවධානය බැහැර කරන්න පුළුවන්ද නිමේෂ් මේක තියෙනවා මෙන්න මේ විදිහට මම හිතනවා සමීප රූපයක් දෙනවා නම් මේ ආකාරයට මම මේක තබන්නම් මේක තියෙනවා ඉම්පෝටන්ස් ඔෆ් මෙතන සඳහන් කරලා තියෙනවා ආසනික් යන් ඊළඟට පෙස්ටිසයිඩ්ස් ඉන් එපිඩෙමික් ඊළඟට මේ කිඩ්නි ඩිසීසස් ඉන් ශ්‍රී ලංකා කියලා එතකොට මෙන්න මේ රිසර්ච් පේපර් එකේ සඳහන් කරලා තියෙනවා ඉතා පැහැදිලිව මේ කිඩ්නි ඩිසීසස් කොහොමද වර්ධනය වෙන්නේ කොහොමද හටගන්නේ කියන එක පිළිබඳව මේ රිසර්ච් පේපර් එක සඳහන් කරලා තිනවා මේකේ තියලා මේකේ ලියලා තිනවා the author wanted to emphasize ඊළඟට cadmium as the major risk factor for kidney diseases කියලා මම වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥෙක් නෙවෙයි මේ kidney diseases පිළිබඳව මම විශේෂඥෙකුත් නෙවෙයි අපි වෛද්‍යවරයෙක් ඉන්නවා මම වැරදි නම් නිවැරදි කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා මේ රිසර්ච් පේපර් එක මගේ නුවන් මගේ දැනුමේ ප්‍රමාණයට කියවනකොට මෙහි පුරා සඳහන් කරන්නේ මේ මේ කියන රසායනික ද්‍රව්‍ය නිසා අපේ රටේ ජනතාවගේ මේ වකුගඩුව වල විශේෂයෙන් අනුරාධපුරයේ පොළොන්නරුවේ ප්‍රදේශවල මේ හා මේ 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 අසහනයට නැතිනම් ජීවිත හානියට ලක් වෙලා තිබෙනවා කියන එක. ඒ වගේම ඔය මේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් කීපයක්ම පරීක්ෂණ කළා පරීක්ෂණ පත්‍රික ඉදිරිපත් කළා. ඔබතුමා ඔය ඉදිරිපත් කරපු එක කොයි කණ්ඩායමේ වාර්තාවද? මොකද ඔකට ඇල්ගී කිව්වා, ඇල්මිනියම් කිව්වා, කැඩ්මියම් කිව්වා, ආසනික් කිව්වා, ගොඩාක් දේවල් කිව්වා. ඔව්. ඒක ඔය ඔය පත්‍රිකාවට සාධාරණයක් වෙනවා ඔබතුමා නමත් එක කිව්වොත් ඔක ඉදිරිපත් කරන්න මම මං කියන්න මේ රිසර්ච් පේපර්ස් කීපෙම කියවන ගමන් මම කියන්න ගන්නවා පැහැදිලි මං දන්නවා ඔබතුමා කියනවා වගේම මේකට පක්ෂව සහ මේකට විපක්ෂව කරුණු වාර්තා වෙනවා නමුත් මේ රිසර්ච් පේපර්ස් ගණනාවක් හදාරනකොට මම පැහැදිලිව සඳහන් කරනවා නිමේෂ් මේක මගේ සඳහනක් නෙවෙයි මේ රිසර්ච් කරපු කණ්ඩායම් මහාචාර්යවරු ආචාර්යවරු මේ කණ්ඩායම් තමයි මේ ඉදිරිපත් කරන්නේ මම ඔබතුමාට මේ පත්‍රිකා ටික දෙන්න ඔබතුමා පරීක්ෂා කරන්න ඔබතුමා ඒ වෑ නිවරදි භාවය පිළිබඳව මට වඩා අවබෝධයක් තියෙන වෛද්‍යවරයෙක් ඉදිරිය ඔබතුමා කරුණු ඉදිරිපත් කරන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ මම මේ කියන්නේ මේ රිසර්ච් පේපර් එක මෙන්න මේක සඳහන් කරලා තියෙනවා මේකත් දාලා තියෙනවා මේ විදිහට මේ කිඩ්නි ඩිසීසස් ඇන් මේ තියෙන ඒ වගේම මේකේ මේ උතුරු මැද පළාතෙත් ඒ වගේම ශ්‍රී ලංකාවේ අනිකුත් පළාත්වල 30,566ක් මේ රෝගීන් ලබාගෙන ඔවුන් අතරින් කරපු සමීක්ෂණයකින් පරීක්ෂණයකින් මේ අය ප්‍රකාශ කරලා තියෙනවා විශේෂයෙන්ම කිරිමි අයට තමයි මේක විශේෂයෙන්ම වැළඳිලා තිබෙන්නේ ඒ අතරෙමුත් ගොවීන්ටයි මේක වැළඳිලා තිබෙන්නේ ඒ වගේම මේ සඳහන් කරලා දිනවා අවුරුදු 40 60 වයසේ අයට තමයි විශේෂයෙන්ම මේ රෝගය වර්ධනය වෙලා ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා එතකොට මේ පත්‍රිකා සියල්ලම පරීක්ෂා කරලා බලනකොට මට සාමාන්‍ය මිනිහෙක් විතර නිගමනය කරන්න සිද්ධ වෙනවා නිමේෂ් මේ උතුරු මැද පළාතේ තේ වගේ උතුරු මැද පළාතේ විශේෂයෙන්ම දහස් ගාණක් මිය යනවා අත වශයෙන්ම මේ වකුගඩු හඳුනානගත් වකුගඩු රෝගය පිළිබඳව අපි දන්නවා සාමාන්‍යයෙන් මේ පිළිබඳව වසරකදී 5000ක් දෙන වකුගඩු රෝගයෙන් මිය යන පිරිසක් බවට අදපත් වෙලා තිබෙනවා ඒ කියන්නේ දවසකදී ආසන්න වශයෙන් 30ක 40ක වගේ ජීවිත අනතුරු තිබෙනවා මේ වකුගඩු රෝගය නිසාම ඒ වගේම ඊට පරිබාහිරව පිළිකා රෝගෙමුත් මේ වගේ ප්‍රමාණයක් මිය දෙනවා එතකොට මේ මරණයට ලං වෙච්ච මිනිස්සු කොටසකගේ ජීවිත ඉල්ලා අයදපු අයදීමක් නේද අතිකර ජනාධිපතිතුමා සැලකිල්ලට ගත්තේ එතුමාට පුළුවන්ද මේ කොරෝනා වසංගතයේ මියන වගේම පිරිසක් වකුගඩු රෝගය සහ පිළිකා රෝගයෙන් විශාල පිරිසක් මියනවා කියන එක මේක අද සදාතනික සත්‍යක් වෙලා තිබෙනවා සාමාන්‍යයෙන් මේ වගේ ඩයලයිසිස් පරීක්ෂණයක් සඳහා මේකේ වියදම යනවා කියලා කියන රුපියල් 7200ක වගේ ප්‍රමාණයක් මුදලක් එතකොට සාමාන්‍යයෙන් මා සතියකදී මේ වගේ ඩයලයිසිස් ඒ ප්‍රතික්‍රමයේ තුන් වතාවක් කරන්න ඕනයි කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් ඔබ හිතන්න බලන්න හෙට ඩයලයිසිස් වලට ගෙනියන තමන්ගේ දෙමව්පියෝ ගෙනියනවා නම් ඒ දරුවෝ තරුණ දරුවෝ හරි ඒ දරුවෝගේ කල්පනාව. ඒ වගේම මේ අය හොඳටම දන්නවා මේ ඩයලයිසිස් කරන්න යන බොහෝ දෙනාගේ ජීවිතවල තියෙන අඳුරක්ද එළියක්ද කියලා. හෙට පිළිබඳව උන්ට ආකල්පයක් ඇත්තේ නැහැ. මෙහෙම දෙයක්ත් තියෙනවා නිමේෂ් ඒ කියන්නේ 150,000ක වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ 150,000ක වගේ ප්‍රමාණයක් මේ වෙනකොට වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා මේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින මිනිස්සු වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා දැඩිව තීරණයක් ගත්තා මේ වසංගත තත්ත්වය හා සමව ජීවිත අවදානමකට තිබෙනවා කියලා ඒ නිසා එතුමා මේ පිළිබඳව තීන්දුවක් අරගෙන තිබෙනවා කාබනික පොහොර ඒ වගේම අපි දන්නවා ජෛව පොහොර කියන සංකල්පයට පියා යුතුයි කියලා මේ මන්ත්‍රීතුමාලා කියන කතාවේ සත්‍යතාවයක් තිබෙනවා
එයිද අපි කියන්නේ මේක කොහොමද එක පාටම මේක අපි පෙරලලා දාලා මේ රසායනික පොහොර වලින් සිද්ධ වෙන විශාල විනාශය වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නේ මම කියන්නේ විපක්ෂයට ආණ්ඩුවත් එක්ක එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් මෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා අවුරුදු 30ක් 30 අපි බැහැයි කියලා කියපු යුද්ධේ නතර කරන්න ආත්ම ශක්තියක් රට තුල හැදුවා මම කියන්නේ විපක්ෂයේ ඒ කාලේ අපිට කියපු දේවල් අපිට මතකයි ඒ අවලාද මැද විපක්ෂයේ අවලාද මැද අප ගමන් කරපු මාර්ගයේ ජයග්‍රහණ අත්පත් වුණා බෙදුම්වාදී ත්‍රස්තවාදය සුණු විසුණු කරලා මම කියන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදය හා සමානයි මේ කියන වකුගඩු වලින් ආසනික් වලින් කැඩ්මියම් වලින් අනාගතේ සමාජ අපිට කියන්න වෙයිද නැ සයනයිට් වලිමුත් අපේ මිනිසුන්ට මරණය ගොදුරු කරගන්න වෙනවා කියලා. ඒ නිසා මම කියන්නේ මේ විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් මම කියන පොදු එකඟතාවයකින් තුනෙන් දෙකේ බලයක් සහිත ප්‍රතිපත්තියක් ගේමු අපි පාර්ලිමේන්තුවේදී අපේ ආණ්ඩුවක් ආවොත් අපි රසායනික පොහොර වලට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඔබ කියනවා නම් මේකට අපි කාලේ මෙච්චර ගත යුතුයි කියලා. මම මෙහෙම ඉල්ලීමක් කරනවා. අතිගරු ජනාධිපතිතුමා මේක තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් කරා. සිය රාජාසන කතාවේදී ප්‍රකාශ කළා. ඒ වගේ මම වැලේ කිනුදු ප්‍රකාශ කරා. අවුරුද්දෙන් දෙකක් තිස්සේ මේක සාකච්ඡා කර යනවා. තාමත් මේ මේක මේ කාබනික පොහොර, ජෛව පොහොර කියන සංකල්පයට තාම ඇවිල්ලා නැහැ. අපි කියන්නේ ලබන කන්‍ය සිට මේක ආරම්භ කරමු කියන එක. මේ යම් යම් කලමනාකරන ගැටලු තිබෙන බව එකහෙලා පිළිගන්නවා නිමේ. මේ විපක්ෂයේ මන්ත්‍ර දෙදෙනා වගේ මම පිළිගන්නවා ඒක. ඔබතුමාලා කාබනික පොහොර දැන් ලබන කන්‍ය ඉඳලා 100%ක් ලංකාවේ නිෂ්පාදනය කරනවාද? එහෙම නැත්නම් පිටරටින් ගෙනනවාද? ඇත්ත වශයෙන්ම අපේ වෛද්‍යතුමා අපේ බලාපොරොත්තුව මේ රටේ එක නිෂ්පාදනය කිරීම තමයි බලාපොරොත්තුව. මොකද ආනයනය කරන්න ගියොත් මේක නිමේ. ඇත්ත වශයෙන්ම අපට ඒක දරා ගන්න අමාරු වෙන අවස්ථාවක් එනවා. මොකද බොහෝ රටවල් වල තියෙනවා බැර ලෝහ අඩංගු වන මේ නාගරික අපද්‍රව්‍ය. මේවා මේ රටට ගෙනල්ලා මේ රසායනික පොහොර වලින් වෙන විපතටත් වඩා හානියක් සමහර රට ඇති වෙන්න පුළුවන් එහෙම කරන්න ගියොත්. ඒ නිසා අප එක ප්‍රතිපත්තියකට ගොස් පක්ෂ විපක්ෂ මේ සියලු දෙනා මේ හැමෝම මේ කතා කරන්නේ අනු මේ අපේ රටේ ජනතාවගේ ජීවිත කතාව පිළිබඳව. මේක ඉතාම පැහැදිලිව තිබෙනවා පොළොන්නරුව අනුරාධපුරයේ මේ ගොවි ජනතාව විශාල හානියකට ලක් වෙලා ඉන්නවා. වකුගඩු රෝහලකට ගියොත් ඒ කියන්නේ අද පොළොන්නරුව එකක් ආරම්භ කරා ගරු ජනාධිපති හිටපු සිරිසේන මහත්මයා සිරිසේන ජනාධිපති वंचनिक व्यापारी අපි කියන්නේ ආගරු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියනවා මම ඩීඕ කන්තෝරුවෙන් කන්තෝරුවට ගිහිල්ලා මේක පරීක්ෂා කරලා බලලා මේ පිළිබඳ අඩුපාඩු හදනවා කියලා. ඔබතුමා කියන්නේ පොහොර සැඟවීම නිසා දැන් පොහොර නැහැ කියන කාරණේද? මම කියනවා ඇත්ත වශයෙන්ම මනිමේෂ් අපි පොහොර ඇත්ත වශයෙන්ම ආනයනය කළා කියලා අපේ ගරු මන්ත්‍රීතුමත් කිව්වා කොච්චර ප්‍රමාණයක් පොහොර ආනයනය කරන්න වියදම් කරනවාද කියලා. පොහොර ආනයනයට වැය කරන මිලියන 80,000ක වගේ මුදල් ප්‍රමාණයක් පිටරටවට ගලා යනවා. අපි සංගවන්න ඕනේ අපේ රටේ ලාංකික ජනතාවට අපි කියනවා මේ මොහොතේ අපිට විදේශ විනිමය පිළිබඳව ගැටලුවක් තිබෙනවා ලෝකේ හැම රටකම විදේශ විනිමය පිළිබඳ ගැටලුවක් තියෙනවා ඒක හංගන්න කාරණාවක් නෙවෙයි අපි කියන්නේ විදේශ විනිමය පිළිබඳ කාරණාව හා සමව ඉත එහා ගිහිල්ලා ජීවිත පිළිබඳව අනතුරක් තිබෙනවා මේක පෙර දැකලා අතිගරු ජනාධිපතිතුමා මේ අයෝමේ තීන්දුව ගත්තේ ඒ නිසා මම කියනවා අපි පිටරටවල් වලින් ආනයනය කරන බොහෝ දේවලට අපි දැන් විකල්ප හොයාගත යුතුයි ඔබ දන්නවද නිමේෂ් මට කියන්න මේ කොරෝනාවේ ආරම්භයේද මේ කොරෝනාවේ මධ්‍යස්ථානයේද මධ්‍යම තැනද අපි ඉන්නේ නැත්නම් කොරෝනාවේ අවසාන ඉලිපත්‍ර අපි පැමිණ තිබෙන්නේ අපි කවුරුත් දන්නේ නැහැ කොරෝනාව කොතනද තියෙන්නේ කියලා හරි අපි නිකමට හිතලුවට යමු විපක්ෂය ආණ්ඩු හෙට බාරගත්තා කියලා විපක්ෂයටත් සිද්ධ වෙනවා මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න නිමේෂ් විපක්ෂයට සිද්ධ වෙනවා අපි විකල්ප හොයන්න ඕනේ කොහොමද මේ ආනයනික පොරොවට මුහුණ දෙන්නේ කොහොමද අපි විකල්ප බලශක්තියට මුහුණ දෙන්නේ පුනර්ජනනීය ඉන්ධන වලට අපි කොහොමද ගවේෂණ කරන්නේ කියලා අපිට මේ පිළිබඳ පොදු එකඟතාවයක් දෙන්න වෙනවා කෙටි ප්‍රශ්න ඔබතුමා ඇත්තටම සන්තෝෂයි ඔබතුමා මේ මේ ප්‍රශ්නය ගැන මේ 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 ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැටියට අපිට ඉතා කිට්ටුවෙන් ওই ප්‍රශ්නේ දකින්න එක ගැන දැන් එතකොට ඔබතුමාලා ඔබතුමා මේ පෞද්ගලිකව මේ දකින්න දේ ගැන ආණ්ඩුවේ සාකච්ඡාව තුළ මේවා යොමු කරේ නැද්ද මේ 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 අර්බුද තියෙනවයි කියන එක මේ අදිසි ගත තීන්දුවට ගරු මුජුබෑ මෙතුමා ඉතාම පැහැදිලිව කියන්න ඕනේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වර්තමානයේ පෝරහ සම්බන්ධ කළමනාකරණ ගැටලුව පිළිබඳ හොඳ අවබෝධයෙන් ඉන්නවා. ඒ කියන්නේ යම් යම් තැන්වලට සමහර වෙලාවට පොහොර ගිහිල්ලා නැති තැන් තිබෙනවා. මේ රටක් කළමනාකරණය කරන්න යද්දී එක ඩියෝ කන්තරෝක යම් කිසි කුඹුරකට යම් කිසි ප්‍රදේශයකට පොහොර ගිහිල්ලා නැතිව ඒ ගොවියන් පිරිස උද්ඝෝෂණයකට ඇවිල්ලා ඒ ගොවියන්ට සමහර වෙලාවට විපක්ෂයේ කණ්ඩායමකට නායකත්වයේ දීලා ඒ පිළිබඳව කටයුත්තක් කරනවා වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේ වෙලාවේ ඇනිමේෂ් ඒ වගේම ගරු මන්ත්‍රීතුමා මේ කළමනාකරණ ගැටලුව අපි හනික විසඳාගත යුතුයි තාම ඉක්මනින් විසඳාගත යුතුයි. අතිගරු ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ගිහිල්ලා තියෙනවා තමන්ගේ කාලේ. තව තියෙන්නේ අවුරුදු තුනක් වගේ කාලයක්. එතකොට එතුමාට කොයි තරම් කාලයක් ඉවසලා බලන් ඉන්නද මේ කියන කාබනික පොහොර සංකල්පයට ඒ වගේම අර කියන ජෛව පොහොර කියන සංකල්පයට එන්නේ. ඒ නිසා මම කියනවා මේ පොහොර සම්බන්ධයෙන් කතාවේදී අපි කියනවා අප විකල්පවලට යා යුතුයි. ඒක එක පැත්තෙන් අපේ ජීවිතයේ හිතසුව පිණිස වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් අපේ තිබෙන මේ අවදානම් කළමනාකරණය කර ගැනීම පැත්තෙන් වැදගත් වෙනවා. අපි රටක් විදිහට නිමේෂ් මේ කටයුතු කළමනාකරණය නොකර ගත්තොත් මේක පසු වෙන කැමැටම අත් වෙන අවාසනාවන් දිරණමක් වෙනවා. දර එප්පාවල තියෙන ලංකා පොස්ෆේට් සමාගමට අයිති නිධියට මොකද කරන්නේ ඉස්සරහට? ඔව් ඇත්ත වශයෙන්ම ඔබ දන්නවා අපි කේත පිළිතුරකට ආ යුතුයි ඊළඟ විරාමයට යන්න අවශ්‍යයි. විමල් විරංශමත්තුමයන් ගලවගෙන දුන්නානේ මහින්දානන්ද එමත්තුමාට. ඔව් ඒකට මොකද කරන්න හිතන්නේ? ඔව් ඒක තමයි. දැන් ඇත්තම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තුමා අපේ බලාපොරොත්තුව අපේ රටේ මේ බයෝ ෆර්ටිලයිසර් වෙනුවෙන් අපට සිද්ධ වෙනවා දේශීය නිෂ්පාදනෝට යන්න. ඒක රසායනික පොරනේ නෑ. අපේ රටේ සමහර අවස්ථාවලදී රසායනික පොහොර කියන එක 100% කියන එක නෙවෙයි වෛද්‍ය නලින්දයන් දැක්කම මම කියන්නේ. යම් තැන්වල තියෙන්න පුළුවන් තවමත් මේ ඕර්ගනික් ෆාමින් වලින් ඒ වගේම සමහරක් වෙලාවට යම් තැනක තියෙන්න පුළුවන් ජෛව පොහොර කියන සංකල්පය අපිට ඇප්ලයි කරන්න බැරි තැනක් සමහර වෙලාවට උද්ගත වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් පැමිණියොත් අපි සියල්ල සූදානම් වෙලා ඉන්න ඕන. ඒ නිසා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්තුමා ජනාධිපතිතුමාට තේරෙන්නේ ඒකයි ප්‍රශ්නේ. අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව කටයුතු කරන්නේ ඔබ දන්නවා නයිට්‍රජන් වේවා ෆොස්ෆරස් වේවා ඒ වගේම වෙනත් පොහොරක් වේවා. ඒ පොහොර වර්ග ගණනාවක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා අපේ භෝගවලට. එතකොට මේ පොහොර වර්ග වලින් විශේෂයෙන්ම වැදගත් වෙන මේ දේවල් ස්වභාව ධර්මයේ තියෙන බව අපි දන්නවා. නමුත් ස්වභාව ධර්මයෙන් ස්වභාවිකව මේවා ලැබෙන්නේ නැති බවත් අපි දන්නවා. මේ සඳහා કૃતિમો මේවා එක්කිරීමේ අවස්ථාවක් අපිට අවශ්‍ය වෙනවා. ඒකයි මේ පොහොර කියලා අපි යොදන්නේ. අද තියෙන ජනගහනයේ වර්ධනය, ඒ වගේම අනිකුත් සෙසු කාරණා දිහා බලනකොට අපට કૃતિમો වෙ කරන්න වෙලා තිබෙනවා. ඒ නිසා මම කියනවා නිමේෂ් මේ මොහොතේ රජයේ අතිගරු ජනාධිපතිතුමා කල්පනා කරන්නේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල කියපු එකින් එක මේ වසංගතයේ තත්ත්වයේ තුල උනත් ක්‍රියාව යොදවන්න. මට මොහොතක් දෙන්න මේ කාරණාවත් මතක් කරන්න. අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව මේ කාරණා පමණයි කියන්නේ නිමේෂ්. මම ඊටම ගෙනින් යනවා. අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව පහුගිය දවසක ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව රට තුල කතාබහක් ඇති වුණා තිබෙනවා. ඌවතන්නේ සුමනහාමුදුරුවන්ට අතිගරු ජනාධිපතිතුමා ජීවිත දාණය ලබා දුන්නා. ඌවතන්නේ සමිතහාමුදුරුව සුමන හිමි අත් වශයෙන්ම ඔබ දන්නවා සරත් පොන්සේක මැතිතුමාට 2010 මැතිවරණ උදව් කරපු පුද්ගලෙක්. නමුත් උන්වහන්සේට ගිනි අවි ආඥා පනත යටතේ තමයි නඩුපාරලා තිබෙන්නේ. ජීවිත දාණය ලබා දුන්නා. ඒ කියන්නේ උන්වහන්සේට තමන්ගේ පක්ෂ කෙනෙක් නෙවෙයි. දුමින්ද සිල්ලා මැතිතුමා සම්බන්ධයෙන් මුත් මේ වගේම කතාවක් ඇත්ත වශයෙන්ම ඔබතුමාලා දන්නවා සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කාරණාවෙදි මට කියන්න ඕනේ ඉතා පැහැදිලිව මේ නඩු තීන්දුව ප්‍රකාශ කරන්න යද්දී ඒ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරේ ඒ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරපු දවස 2019/08 වෙනිදා 7 වෙනිදා මෙන්න මේ විදියට ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මැතිතුමා කියනවා සානි අබේසේකර මැතිතුමත් එක්ක හෙට අපිට ගුඩ් නිවුස් එකක් එයිද බෑඩ් නිවුස් එකක් එයිද ගුඩ් නිවුස් එකක් එනවා සර් අනිවාර්යයෙන්ම එනව නේද අනේ ඒක ඔයා ආයි වෙනස් කරන්න එපා අපි ආයේ හිත් කඩන්න එපා මේ ආදිවාසීන් මේක යනවා සංවාදයක් මට වෙලාව නැති නිසා මම මේක ඉක්මන් කරනවා ඊළඟට මේකේ මේ කතාවේ දිගට යනකොට පේනවා එක අවස්ථාවකදී අපි දන්නවා මේකේ නඩුවේ ඇත්තටම විනිශ්චකාරවරියක් මේකේ විනිශ්චකාරවරියක් අන්තිතුමා මෙවන වටයට ආ යුතුයි විරාමයකට යන්නට අවශ්‍යයි ඊට ප්‍රථමයෙන් සමා ඊළඟ වටයේදී ඔබතුමාට අවස්ථාවක් ලබා දෙන්නම් දැනට සමාවෙන් අපි තෙවන විරාමය ලබා ගන්නට සූදානම් මේ අවදානමට පෙර සූදානම් රතුවිර අප ඊළඟ වටයේදී තවදුරටත් මේ පවතින දේශපාලනික කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්
රතු ඉර කාලීන දේශපාලන සංවාදය විරාමෙන් අනතුරු අද රතුර තෙවන සහ අවසන් වටය ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ ආණ්ඩු පක්ෂයට විපක්ෂයෙන්ුත් විපක්ෂයට ආණ්ඩු පක්ෂයෙන්ුත් ප්‍රශ්න යොමු කරන්නට ලැබෙන අවස්ථාව පළමු අවස්ථාව ලබා දෙන්නට සූදානම් ජාතික ජන බලවේගයට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට ඔබේ ප්‍රශ්න යොමු කරන්නට අවස්ථාව ලැබෙනවා වසන්ත යපා බණ්ඩාර මන්ත්‍රීතුමාට හොඳයි මේ අතර ප්‍රශ්නයක් එක්කම ගැට ගහලම යෝජනාවකුත් ඉදිරිපත් කරන්න කැමති कोविड वसंगते कवदी दिने का पासल अद्यापन अडालाबेनो दर्वांटेनो बिनाशन मे सिग्नल होयागन कदगाने बडगा सिद्धवेनो गस नगिन सिद्धवेनो पेलकोटो नगिन सिद्धवेनो इतम शोचनीय तत्व एन सा तमें मे वसंगते आरंभ पलवन रेल विलाय योजना कले मेकट कोतरम मे कणु गहुवत्डग्ने हम विसुम तमय अपेरटे रूपवाहिनी नालिका मे सदा पाविच करने प्रज्ञ नालिका दिखातीनो पौद्गिक नालिका गणावत्तिनो सामट पौद्गिक नालिका मुदला गिवंडवे नमूत रूपवाहिनी नालिका हरहा दर्वंट अध्यापने लबादीमतमय मेकट मे मोहते तिबेन विसंधुम तकोट ऐ तवमत एवेनुवेन आंडु प्रमाणवत्मदिहत्म करलनेत्ति तुम्हारे की अन्न पुलवा योजना वेनुवा कि नमूत आंडु भाण्डागारे मुदलक व्यदं करला पौद्गिल शतक मधिहत्ला करने का तमाय विसंधुम मम अत्र इलिमकटीर करण मेकट यान्न करुणाकल इक्मनिम हेमनत्नाम टब्दील हरि मुकुत कर डिवाइस दील हरि कणुगहल हरि डेटा मे नोमिल एक होयागने मे बरपतल प्रश्नया दर्वांड तीनो मेके अध्यापने लोक विषमता निर्माण वेनो मे मंत्रितुमा उपतुमा मे उपकारक पंथ गुरुवेकरीर मे विषय दान स करुणाकल मम विसंधुम तीनो न करुणाकल कि अन्न हेमनत्नाम उपतुमाला මේ පිළිබඳව අවධානය යොමු කරන්න. ඔව් ඇත්තටම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම මට විශේෂයට සම්බන්ධ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම පිළිබඳව නලින්ද දැස මන්තුතුමා දැනට ජාතික රූප වාහිනියත් ඇත්තටම channel line නාලිකාවත් channel line නාලිකාව විශාල වැඩ කොටසක් කරනවා. මම මොකද කපිල පෙරේරා මහාචාර්යතුමාගේ විමසීමක් කරා පහුගිය දවසක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතාවක් කිරීම සඳහා ඒ සාකච්ඡාවේදී අත් වශයෙන් මට ඉදිරිපත් කරා සමහර පාඩම් ඒකක 33000කට වැඩි ප්‍රමාණයක් ඒ හදලා channel line නාලිකාව යටතේ ලබා දෙනවා. නමුත් හැබැයි මමත් පිළිගන්නවා channel line නාලිකාව යටතේ මේ ලබා දෙන ඒ කාලය ප්‍රමාණවත් නැහැ කියලා. මොකද සමහර වෙලාවට ප්‍රවෘත්ති යන අතර වාරයේදී ඒ අපට ඉදිරිපත් කරන්න බැරි වෙනවා. मम योजना करणवा मे चैनल नालिकावत अभी अणुकुत रूपवाहिनी रजेटाइति रूपवाहिनी सेवावली विशाल मेहवर कटयुत करणवा अद्यापन मत्यांश विधियट अब कियन वगेम अभी रजय मे कटियुते विशेषंगी अवधान मुखलते पहुगे सते पुराम करे हेकिता मे आसन्न तेनक मुकद मे क्षणिक लबादीम सन्द अवश्यवेन मुकद मेवेन अद्यापन अवस्थावल अभी दर्वंगिंग एतम गिली अमीं पावती लोके अणुकुत्राटवा अमेरिका वगत्त वगेम अणुकुत् कैनडा वगे विना त्राटवा गत्त अटवा मे अंतर्जाल पास हेम गमकट हेम प्रदेश भोविटती नम श्रीलंका अभी इतने नमूत मेवेन कोट गर अध्यापन कोई विधि अटत प्रदेश हाँ के अभी इतम इक्मनि ये काट्युत सिद्धकनीस राज्य मे दर्वांगी अध्यापन वेन्वे तमाय विशेषेवधान मुखलतिबेन अभी डिजिटल अमतिवर आवाहम अद मेतुम अलगे थर एन प्रांत मेतुम गूगल बल नियम विविधाकार देवल कर नमूतन तीन डेट संबंध सह सिग्नल संबंध प्रश्न पमनाक नियम उतम धन्य समार लाट धर्व वेलिगोड़दान फोन गंड फोन का विद्यक पौली दिन कि धरव एक फोन करंट बे मेकर तीन प्रायक विसंधु मतमाइ रजे मदिहत्ला पौद्गलिक नालिकावल मुदला दील हरि समहर नालिका मंदो नोमिले बाट गुणकाल व्यंकर ग्रेड मट मट नालिका व्यंकर विषय विद्य नालिका व्यंकर विन विसंधु मकने मंकी ओवा हनु गहला वेडपील बुतमा तीरण मे
जंगम दुर्घटना මේ පිළිබඳව කටයුතු කිරීම. ඒ නිසා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ මගෙන් විමසීම සම්බන්ධයෙන්. අපේ රටේ දරුවන්ට අපේ අද වෙනකොට මේ අධ්‍යාපන අවස්ථා ඇතරම විශාල වශයෙන් ගිලිහිලා ගිහිල්ලා සමහර නාගරික ප්‍රදේශවල ඒ දරුවන්ට පුළුවන්කමක් ඇති වෙලා තිබෙනවා අන්තර්ජාල පහසුකම් ලබා ගන්න. නමුත් මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් ඈත ගලමුදුන, ඒ වගේම උඩගල දෙබොක්ක, ඒ වගේම මැදකලේ වගේ පළාත්වලට ඇතරම එහෙම අන්තර්ජාල පහසුකම් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි බලන්නේ කොහොමද හැකි අවම දුරපරතරයකට ගෙනල්ලා මේයට මිෂණිකව බොහොම කෙටි කාලයක් තුල අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න කියලා. ඒකම මට අවස්ථාවක් දෙනවා ඔබතුමා මේ කතාව කරන්න. මගේ කලින් කතාවට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මම කියන්නේ යන්නේ මෙන්න මේකයි. අර අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව සමාජ වැරදි චිත්‍රයක් මවන්න විපක්ෂය ගත්ත උත්සාහය මම කියන්නේ මේක නිවැරදි කරන්න ඕනේ. තුමින්ද සිල්වා කියන මැතිතුමාගේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳව මට එහෙම එතුමා සමග 100ට 100ක එකඟතාවයක් ඇතුව මේ කතා කරනව නෙවෙයි. නමුත් අතිගරු ජනාධිපතිතුමාට වෙන හානිය පිළිබඳව මම මේ වෙලාවේ කතා කරන්න ඕනේ. ඇත්තරම මේ නඩුවේදී පද්මිනි රණවක මැතිනිය වගේම MCBS මොරායස් මැතිතුමා වගේම ශිරාන් ගුණරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන් තමයි මේ ත්‍රිපුද්ගල මහාධිකරණය පත් කරවුවේ. මීට කලින් තිබ්බ ඒකපුද්ගල අධිකරණයේ මහාධිකරණය තමයි මේක තීරණය කරන්නට යොමු වුණේ. මහේස්ත්‍රාත් අධිකරණය පස්සේ මහාධිකරණයට ඇවිල්ලා. නමුත් මහාධිකරණයේදී එක්තරා කාලයක හදිසියෙන් මේක ත්‍රිපුද්ගල බවට පත් කරා. නමුත් ඒ ත්‍රිපුද්ගල බවට පත් කරාට පස්සේ මෙහි සිද්ධ වෙච්ච කාරණා සම්බන්ධයෙන් තිබෙන්නේ අමිහිරි කතාවක්. මේ එක තැනක රංජන් රාමනායකගේ දුරකථන ඇමතුමකෙන් සඳහන් කරනවා. ඒ දුරකථන ඇමතුමේදී සඳහන් කරනවා කවදාද මෙයා එළියට දාන්නේ, කවුද අපිට පක්ෂ වින්නේ කියලා. ඒ නිසා මේ දේශපාලන පරිගැණීම් පිළිබඳ වාර්තාවේ මේ අධිකරණ තීන්දුව ඉතාම මැනවින් සාකච්ඡා කරලා තිබෙනවා. මම කියන්නේ මේ තියෙන 100ට 100ක කරුණු පිළිබඳව කෙනෙකුට එකඟතාවයක් නැතුව ඇති. නමුත් මම කියන්නේ ගරු විනිශ්චයකාර තුමියා රංජන් රාමනායක මැතිතුමා වගේ කෙනෙක් සමග එහෙම සංවාද කිරීම තුල අගතියක් වෙන්නේ නැද්ද, බලපෑමක් සිද්ධ වෙන්නේ නැද්ද මේකේ කිසියම් අහිංසක පාර්ශවයකට? ඒ නිසා මම කියනවා මේ වෙලාවේදී මේ නඩුව පිළිබඳව මිනිස්සු විශාල වශයෙන් සාකච්ඡා කළා. මෙහි තිබුණු ගැටලු පිළිබඳව ඇයි ඒක පුද්ගල අධිකරණයේ ත්‍රිපුද්ගල අධිකරණයට හදිසියපත් කරේ? ඒ වගේම දුරකථන සම්බන්ධ පැරණි නඩු තීන්දුව කිහිපයක් සම්බන්ධයෙන් විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් සිටින්නේ අපි වැඩසටහන තුළ. ඔබේ ආණ්ඩුපක්ෂ නියෝජනය කරන මීළඟ මිලන් මන්ත්‍රීවරයාට අවස්ථාව ලබා දිය යුතුයි ප්‍රශ්නයක් යොමු කිරීම සඳහා සමාන මන්ත්‍රීතුමා අපි මිලන් ජයතිලක මන්ත්‍රීතුමාට යොමුවනට සූදානම්. ඔබේ ප්‍රශ්නය යොමු කරන්න මුජිබ් රහමාන් මන්ත්‍රීතුමාට. ඇත්තටම මේ මට ප්‍රශ්න කැටි ප්‍රශ්නකුත් තියෙනවා මේ මේක ඉදිරිපත් කරලා අවසාන එක කියන්න. මම අපි දකින්නේ ගරු මන්ත්‍රීතුමා මේ කාල සීමාවේදී ඔබතුමාලා උද්ඝෝෂණ වලට සහභාගී වෙනවා මේ කාබනික පොහොර සම්බන්ධව. දැන් රටේ තීන්දුවක් කරන් තියෙනවා ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනයට යනවා කියලා. එතකොට ඒකම ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගත්තොත් ඔබතුමාලාගේත් මෙතුමාලාගේත් ප්‍රතිපත්ති ප්‍රකාශ හැම එකම තියෙනවා මේ කාබනික පොහොර මේ රටේ යොදාගත යුතුයි කියන සංකල්පයේ වැඩපිළිවෙල ඔබතුමාලගේ තියෙනවා. එතකොට ඔබතුමාලා මේ උද්ඝෝෂණ වලට අමතරව ඔබතුමාලගේ වැඩපිළිවෙලක් අපි දකින්නේ බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. ඒ ඔබතුමාලගේ ඒ අදහස මේ පොළොවේ පැල කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලගේ එහෙම වැඩපිළිවෙලක් තියෙනවද? මේ මේ පිළිබඳව මේ කාබනික පොහොර සම්බන්ධව ඔබතුමාලාට එහෙම වැඩපිළිවෙලක් මේ වෙනකොට විපක්ෂයක් හැටියට සමහර ප්‍රශ්නවලින් දැන් අපි විපක්ෂ ඉන්න කාලේ අපි නොඑක් වැඩසටහන් අපේ අතට අරගෙන කළා. මේ මෙවැනි වැඩපිළිවෙලකදී ඔබලාගේ මොකද්ද මේ මේ පිළිබඳව ඔබතුමාලාගේ වැඩපිළිවෙලක් තියෙනවද? ගමට ගිහිල්ලා ගමේ කාබනික පොහොර කොහොමද නිෂ්පාදනය කළ යුත්තේ සහ ඒ ඒකට ඔවුන්ව ග්‍රහණය කරගන්න ඔවුන්ට ඒ අවස්ථාව ලබා දෙන්න සහ ඔවුන්ව ඒ කෙරෙහි යොමු කරන්න වගේම ඒ පිළිබඳව මේ වකුගඩු රෝග අනම් මේ කියන හැම දෙයක් මේ දේවල් ඔබ 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 සියලු දෙනාටම සිද්ධ වෙන දේවල්නේ. ඉතින් මේ අහිංසක ගොවියන්ට මේ කටයුත්තේ ඒ පැත්තෙන් ඒ සහයෝගය දෙන වැඩපිළිවෙලක් නැද්ද? ඔවුන්ව පාරට ගෙනහැල්ලා ඔබතුමාලගේ දේශපාලන වැඩපිළිවෙල සහ පෝර සමාගම් වල අවශ්‍යතාවය විතර දිෂ්ඨ කරන්න ඔබතුමාලා කටයුතු කරන්නේ සහ
මගේ ඊළඟ කාරණාව කොහොමද ඔබතුමාලා ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහ මහත්මයාව කළමනාකරණය කරගන්නේ මෙහෙමයි දැන් මෙතුමාගේ පළවෙනි ප්‍රශ්නය මේදී මම කියන්න ඕනේ දැන් මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ අද වෙනකොට හුඟක් දේශපාලන පක්ෂ පරිසර හිතවාදී වැඩපිළිවෙලකට යන්න ඕනේ කියන එක හැම එක්කෙනාම පිළිගන්න කතාවක්. ඒක ප්‍රතිපත්තියක් හැටියට අපි සියලු දෙනාම පිළිගන්නවා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී අපි දන්නවා ශනික තීන්දු අරගෙන එක පාටම තීන්දු අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම සමාජය තුළ යම් කැළඹීම් යම් යම් අසාධාරණයකට ලක් වෙන පිරිස්වලට ඒවට විරුද්ධ දැන් මෙතුමා අපේ ඔබතුමාගේ අපේ මේ කවුද චාප මේ බණ්ඩාර මේ මන්ත්‍රීතුමා කියනකොටත් එතුමා යම්කිසි ආකාරයේ අපේ කතාව අනුමත කරලා තමයි කිව්වේ එතුමා කිව්වා ප්‍රශ්න තියෙනවා ඒක තමයි අපිත් කියන්නේ අපි කියන්නේ නැහැ මේ මේ කාබනික පොහොර වලට යන්න එපායි කියලා අපි කොහෙවත් කියන්නේ නැහැ අපි ඉන්නේ මේ අදහසේ නමුත් අපි කියන්නේ ඔබතුමාලා මේ හදිසියේ ගන්න වූ තීන්දුව තීරණත් එක්කම මේ සම්පූර්ණයෙන්ම පැය 24ක් තුල මේක ආපසු හරවන්න තමුන්වහන්සේලා උත්සාහ කිරීම තුල අනිවාර්යෙන්ම මේ මේ රටේ ඉන්න විශාල පිරිසකට යම් පිරිසකට පොහොර හිඟයක් ඇති වෙනවා ඉතින් ඒ ඇතිවීම තුල අනිවාර්යෙන්ම ඒ ගොවියෝ පාරට එන එක අපි කියන්න ඕනේ නැහැ. ඒ ගොවියෝ අනිවාර්යෙන්ම පාරට එනවා. දැන් මේ ලංකාවේ ඉතිහාසයේ අපි දන්නවා දේශපාලනය ගත්තාම යම් යම් අංශවල ගොවි ජනතාව විතරක් නෙමෙයි ඕනෑම අංශවල ඉන්න කම්කරුව වෙන්න පුළුවන් අනිකුත් අය වෙන්න පුළුවන් Tamanගේ කරන රැකියාවල් වලට යම් යම් බාධක වෙල්ල වෙනකොට උද්ඝෝෂණය කරන එකට කියලා දේශපාලනය මෙතන නායකත්වය වෙන්න ඕනේ නැහැ. ඒ හින්දා තමුන්නාංශලාට අපි කියන්නේ තමුන්නාංශලා ගන්න වූ තීන්දු තීරණ පිළිබඳව හරියට දුරදිග බල उपदेश विशेष इंजेक्शन නොවැම්බර් මාසේ ජනවාරි මාසේ තමුන්නාසල එතකොට hina වුණා තමුන්නාසල ගැමතිවරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා අපිට එන්නත් ඕනේ නැයි කියලා කිව්වා ඊට පස්සේ තමුන්නාසල අර පැණියක් පස්සේ මුළු රටම පැණිකවන්න ඇදුවා තමුන්නාසල තමුන්නාසල තමයි අපි තමයි කිව්වේ ඉන්ජෙක්ෂන් එක ගහන්න කියලා අපි කිව්වා එන්නත් ගෙන්නන්න කියලා එන්නත් ගැහුවේ නැහැ අන්තිමට තමුන්නාසල ගන්න එපයි කිව්වා තමුන්නාසල එන්නත පරක් වෙලා ගෙන්නලා අන්තිමට වැඩිපුර ඩොලර් පහකුත් ගෙවන්න සිද්ධ වුණා දැන් ගේනවල දැන් ගේන දැන් ගේන සම්පූර්ණ ගේන එන්නත් වල ගණන් දන්න निलधारी අන්තිමට එලෝලා දැම්මා තමුන්නාන්සලට ඕන මිනිස්සු එතන දාගන්න අන්න ඒ වැරදි තීන්දුව හින්දා තමයි අද කොවිඩ් අද ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඒ වගේම තමයි අපි මේකට දික් කියන්නේ තමුන්නාන්සලට මේ තීන්දුවත් ඇවිල්ලා තමුන්නාන්සල කෙටිකාලීන හා දීර්ඝකාලීන තීන්දුව වලට යන්න එහෙම තමුන්නාන්සල හිතනවා නම් මේ පාරට බෑලා උද්ඝෝෂණය කරන ගොවි ඔක්කොම මේ දේශපාලන පක්ෂවල හෙන්චයි යෝගේ තමුන්නාන්සල අපි කවදාවත් එහෙම කියන්නේ තමුන්නාන්සල ලොකු වැරදි මේ මිනිස්සුන්ගේ අසන්නකම මේ මිනිස්සුන්ට තියෙන රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඉතින් අපිට එතුමාව කළමනා කරන්න දෙයක් නැහැ. අපි නියෝජනය කරන්නේ සමගි ජනපාලය. ඉතින් තමුන්නාංශලාට රනිල් වික්‍රමසිංහ මහත්තයාව කළමනාකරණය කරන්න ඕනේ නම් තමුන්නාංශලා ඒක කරගන්න. ඉතින් අපිට එතුමාව අවශ්‍යතාවය නැහැ කළමනාකරණය කරන්න. අපි බලාපොරොත්තු වෙන අද පාර්ලිමේන්තුව තුල අපි සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකත්වය යටතේ අපි ආණ්ඩුවට විරුද්ධව විශාල අරගලයක් පාර්ලිමේන්තුව තුලත් පිටත් අපි ගෙනියනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඒ ආණ්ඩුව විරෝධී අරගලයේ අපිත් එක්ක ඉඳලා එතුමා වැඩ කරයි කියන එක අපේ බලාපොරොත්තු වෙච්චරයි. අය බොහොම සෝති වසන්තයාපා බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අවස්ථාව ප්‍රශ්න යොමු කිරීම සඳහා නලින්ද ජයතිස්ස වෛද්‍යතුමන් වෙත ජාතික ජන බල වේගයට. ඔව් අපේ නලින්ද මන්ත්‍රීතුමාගෙන් මම ප්‍රශ්න දෙකක් නේ අහන්න දෙන්නේ. ඒ නිසා මම පළවෙනි ප්‍රශ්නේ යොමු කරන ඔබතුමාට මෙන්න මෙහෙම. ඔබතුමලා අධිරාජ්‍ය ගැති ඇමරිකන් ගැති පක්ෂයක් නෙවෙයි කියලා ඔබතුමලා ගොඩක් වෙලාවට සඳහන් කරනවා. අධිරාජ්‍යවාදයට විරුද්ධව කටයුතු කරනවා කියලා විශේෂයෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයට.
නමුත් එක්සත් ජනපදයේ තානාපතිතුමිය ශ්‍රී ලංකාවට පත් කරලා තිබෙන එතුමිය කියන දුමින්ද සිල්වා මැතිතුමාට නිදහස ලබා දීම අසාධාරණයි නමුත් අර පොසොන් පොයේ දවසේ එල්ටීටී රැඳවියන් නිදහස් කිරීම සාධාරණයි කියලා කියනවා එතකොට ඇමරිකන් තානාපතිවරිය මෙහෙම සඳහා කරනකොට ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන්න ඕන්න මෙන්න කියලා සමහර අවස්ථාවලදී නීතියට පටයනිවත් සමහර එළියට දැම්මා ඇයි එතුමාගේ කාලය තුල ජනාධිපති සමාජයල තියෙන 1000කට අධික සංඛ්‍යාවකට එතකොට අධිරාජ්‍ය ගැති නොවන පක්ෂයක නියෝජිතයෙක් විදිහට ඔබතුමා මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න ඕනේ මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගරු ජනාධිපතිතුමාට හිමි වෙලා තිබෙන ප්‍රතිපාදනය යටතේ තමයි ඒ විනිශ්චයකාරවරුන්ගේ නඩුව විමසපු විනිශ්චයකාරවරුන්ගේ විමසලා ඒ වගේම නීතිපතිවරයා විමසලා අධිකරණ අමාත්‍යවරයා හරහා ඒ නියමිත ක්‍රමවේදයට අනුකූලව ජනාධිපති සමාලාබා දීලා තිබෙන්නේ දුමින්ද සිල්වා මැතිතුමාට එතකොට මේ ප්‍රකාශයේ පිළිබඳව මේ අධිරාජ්‍ය ඔබ කියන අධිරාජ්‍ය වාදයේ තුල ඉන්න ලංකාවේ තානාපතිවරිය මේ කියපු කතාව එක්තරා සාහසිකත්වයක් තියෙනවද නැද්ද කියන එක මට අහන්න ඕන එක දෙවෙනි ප්‍රශ්නය කාබනික පොහොර සහ ජෛව පොහොර පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා ඊටම සාධනීය මතයක් ඉදිරිපත් කළා තිබෙනවා එතකොට මේකේ අහුකොන් මුළු ගන්නේ නැතිව මේ රටේ මාක්ස්වාදී අනුගමනය කරන සමාජවාදී පක්ෂයක නියෝජිතයෙක් විදියට මෙතරම්ම සමාජයට හිතකාමී විසඳුමක් රටේ මිනිසුන්ගේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් ලබා දීලා තිබෙන වෙලාවක මෙහි තිබෙන අඩුපාඩුකම් කලමනාකරන ගැටලු අපිත් විසඳලා දෙන්න සූදානම් මේ තරම් සාධනීය මාතෘකාවක් මේ පරිසරයේ පිළිබඳ පහුගිය ඉතිහාසෙම පැමිණ නැහැ ඇයි මේකට ඔබතුමාලට සහයක් ලබා දෙන්න බැරි කියලා මම විමසනවා හරි පළවෙනි ප්‍රශ්නය ඔව් අපි අධිරාජ්‍ය විරෝධී පක්ෂයක් ඇමරිකානු තානාපතිතුමගේ ප්‍රකාශය එතුමියන්ලා ඇමරිකානු ආණ්ඩුව ඇමරිකාවේ ලංකාවේ නියෝජිතවරයා හෝ වරිය ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුකූල වන දේවල් කියනවා ඒ වගේම දැන් ඇමරිකන් අධිරාජ්‍යවාදය තමුන්වහන්සේට ප්‍රශ්නයක් නෙවෙයිනේ ඇමරිකන් පුරවැසිභාවය සහිත අයට පාර්ලිමේන්තු වෙන්න පුළුවන් නම් ඔවුන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැදගත් තනතුරු දරන්න පුළුවන්කම තිබෙනවායි කියලා පාර්ලිමේන්තුව පිළිඅරගෙන තිබෙනවා නම් මම හිතන්නේ ඇමරිකානු තානාපතිතුමිය කියන දේවල් වලට ප්‍රකාශ අපෙන් අහලා තීරුමක් නැහැ මොකද ඔය ඇමරිකානු තානාපති කාර්යාලයම ඇවිල්ලා මේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔවුන්ගේ මතයක් කිව්වා ඒ නිසා මම හිතන්නේ ඒව පටලවාගෙන අපේ ඇමරිකන් විරෝධය ප්‍රශ්න කිරීම තීරුමක් නැහැ අපි මේ රටේ ආර්ථිකයට ඇමරිකාව මැදිහත් වීම මේ රටේ එක්සා සෝෆා වැනි ගිවිසුම් ඇමරිකාවත් එක්ක අස්සම් කිරීම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය අපේ විරෝධකම් ප්‍රකාශයට පත් කළා තිබෙනවා එක්සා අස්සම් කර තමුන්වහන්සේලා කාලේ දෙවෙනි ප්‍රශ්නය මම කියන්නම් අපේ ප්‍රතිපත්තිය මොකද්ද මෙන්න අපි පෞගේ ජනාධිපතින ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිය එතකොට අපේ ස්ථාවරය දැනගන්න පුළුවන් හරියට පැහැදිලිව අධික රසායනික පොහොර භාවිත හා වැරදි යෙදවුම් නිසා විනාශ වී ගිය කෘෂිකාර්මික පස නැවත සජීවී සාරවත් පසක් බවට පත් කිරීමට කෘෂි දේශගුණික කලාපවල සියලු ගොවිබිම් පාංශු පරීක්ෂණයට ලක් කිරීම සඳහා විශේෂ ඒකකයක් සහ එම පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව යෙදිය යුතු කාබනික හා රසායනික පොහොර අනුපාත නිර්දේශ කිරීම. එනිසා මන්ත්‍රීතුමා එකපාට 100ට 100ක් රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර වලට යන එක නෙවෙයි. පාංශු පරීක්ෂාව කරලා ඒ ප්‍රදේශවලට ගැළපෙන අනුපාතය තීන්දු කරමින් රසායනික පොහොර භාවිතය අඩු කරමින් ක්‍රමානුකූලව කාබනික පොහොර භාවිතය වැඩි කිරීමේ ක්‍රමවේදයක් අපි යෝජනා කරන්නේ ඊළඟට ඒ කෘෂිකාර්මික කලාපවලට විශේෂ පාංශු සංරක්ෂණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම එප්පාවල පොස්ෆේට් නිදිය භාවිතයෙන් ඉහළ ද්‍රාව්‍යතාවකින් යුත් පොහොර නිෂ්පාදනාගාරයක් හැදීම ඒ නිසා අපේ මේ ඉතාම ප්‍රායෝගිකයි මොකද අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදත් රසායනික පොහොර නිර්දේශ කරන්නේ ඒ පාංශු කලාපවලට අනුව අපි කාබනික පොහොර උනත් ගේන්නට ඕන මෙන්න මෙහෙම ක්‍රමවේදයක් අනු නැත්නම් කාබනික පොහොර කියලා එක හැමතැනටම එකම විදියට දාන්න බෑ අර පස්සේ සමහරවිට ඔබතුමාට මේ බාධා කිරීම නෙවෙයි දැන් එතකොට ඔබතුමන්ලා ඒ කියන්නේ රසායනික පොහොර ගේන ගමන්ම තමයි අර පොහොර ක්‍රමානුකූල වර්ධනය කරන්න කියලා ඔබතුමා කියන්නේ එතකොට මට කියන්න ඔබ කියන්න මෙන්න මේකට උත්තර දෙන්න ඒ රසායන පොහොර ගේන ගමන්ම ඕර්ගනික් ෆාමින් සහ බයෝ ෆර්ටිලයිසර් ගේනකොට
අර සමහර වංචනික ව්‍යාපාරික කූටු ව්‍යාපාරිකව සංගවා තබනවා. මොකද ඔබතුමාලා කරන්නේ එතකොට අර රසායනික පොර සංගවා තබවොත් අවුරුදු 20ක් තරම් ගෙනල්ලා. අපි තීන්දුවක් ගත්තා නම් රසායනික පොහොර ක්‍රමානුකූලව අඩු කරනවයි කියලා ඒ ගෙන්න ප්‍රමාණය ගොවියට දෙනවා මිසක් අපි නම් නීතිය ක්‍රියාත්මක කළ පොහොර හංගපු තැනින් ගන්න එක ගන්න ඕන. හරිද? ඒ කියන්නේ රජය වගකීමක් ගන්න ඕන අන්තිම පොහොර හොන්රේ දක්වා. හරි? මේක මන්ත්‍රීතුමා ජෛව පොහොර හදන එක මේ මහා පරිමාණයෙන් එක සැරේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඊළඟ කාර්යය මතක තියාගන්න ලෝකේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ දේශීය සමාගම්ම නෙමෙයි. කාබනික පොහොර නිෂ්පාදනයටත් ඒ වෙළඳාමටත් බහුජාතික සමාගම් මත තියලා තියෙන්නේ. හරිද? සා රසායනික පොහොර බහුජාතිකයි කාබනික පොහොර ලෝකේ නිෂ්පාදනය කරන්නේ බහුජාතික නෑ කියලා එකක් නෑ. මේක කළ යුතු වන්නේ ක්‍රමානුකූලව කියන්නේ මෙහෙමයි. මේකට ගොවියා සංවිධානය කරන්න ඕන. මේකට අපේ පාරිභෝගිකයා සහ වෙළඳ පොළ සංවිධානය කරන්නට ඕන. පාරිභෝගිකයාට මේ කාබනික වග මේ නිෂ්පාදන සම්බන්ධයෙන් යම් පහසුවක් හදන්න ඕන මිලදී ගැනීමට සහ මිල සම්බන්ධයෙන්. ඒ අතර ගොවියටත් ඔවුන්ගේ නිෂ්පාදනයට මේ යෙදවුම් අතරගත කාබනික පොහොර වලටත් ඒ මිල ගත්තොත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගොවියට වෙන හානියට පාඩුවට අපි උත්තරයක් හදන්නට ඕන. ඒකයි මම හිතන්නේ ඔබතුමාලා ප්‍රතිපත්ති ප්‍රකාශය ලියනකොට අවුරුදු 10ක කාලයක් ගන්න ඒකට සම්බන්ධ විශේෂඥයන්ගේ උපදෙස් සහිතව. මම දන්නේ නැහැ මේකට කවුද මේ මැදිහත් උනේ කියලා. මේක ඔබතුමා මම කියන ඔබතුමා ටිකක් මේක සාධනීයව ඉන්නවා කියලා මම මේ කියන ගමන් කියන්නේ මේකෙන් වෙන්නේ මන්ත්‍රීතුමා අපට කාබනික පොහොර වලට 100%ක් එකසරේ ගිහිල්ලා ඒක අසාර්ථක වුණොත් අනාගතයේදීවත් කාබනික පොහොර සහ ජෛව පොහොර යොදවන්න තියෙන අවස්ථාවක් නැති වෙන එක. සා මේක ක්‍රමානුකූලව ගොවිය තපෞස්තාවයටපත් නොකර වෙළඳ පොලේ ආහාර හිඟිකෝත් ඇති නොකර දැනුත් අපි ඩොලර් බිලියන 1.8ක් වියදම් කරන ආහාර පාන ගෙන්නන්න ඒ වියදම් වැඩි කරගන්න නැතුව කරන ප්‍රායෝගික ක්‍රමවේදයකට යන්න කියන එකයි යෝජනා කරන්නේ නැත්නම් නිකන් සිල්ලරව දැන් මේකට අපි ප්‍රායෝගික විසඳුමක් දුන්නාට පස්සේ අපි පොහොර සමාගම් පිටිපස්සේ ඉන්නවා හරිද මේ ජන්තු ඉන්නවා කියන එක සිල්ලර දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න එපා මේ පිළිබඳව ප්‍රායෝගිකව කරන්න පුළුවන් සැලැස්මාව ඉදිරිපත් කළ දෙයි මිලංග ප්‍රශ්න මුකිරීම සඳහා අවස්ථාව මුජිබ රහමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මිලාන් ජයතිලක මන්ත්‍රීතුමා දැන් ඔබතුමාගෙන් අපි දන්නවා පෞගිය සති කීපයකට කලින් මේ රටට මේ පැමිණීමට නියම තිර තිබුණු එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිබත් අරගෙන ඒක විනාශ වෙලා ගියා. එතකොට මේ එක්ස්ප්‍රස් පර්ල් නැව තුල තිබුණු රසායනික ද්‍රව්‍ය ඒ වගේම ප්ලාස්ටික් වැනි දේවල් වලින් සම්පූර්ණයෙන්ම අපේ මුහුදු කලාපය විශාල විනාශයකට ලක් වෙලා තිබුණා. එතකොට ඒ වෙලාවේ තමුන්නාන්සලා දැක්කා විශේෂයෙන්ම යම් යම් අපේ මේ මුහුදු මුහුද තුල ඉන්න ඩොල්ෆින් වෙන්න පුළුවන් තල්මසුන් වෙන්න පුළුවන් කැස්බෑව වෙන්න පුළුවන් මැරිලා ඔවුන්ගේ ජීවිතත් නැති වෙලා වෙරළට ආපු වෙලාවේ තමුන්නාන්සලගේ සමහ මං හිතන්නේ ඇමතිවරු කිව්වා මේ වාරකන් කාලයට මේ තන්දයි තමයි මේ මැරිලා මේ ගොඩ ගහන්නේ කියලා. නමුත් අපි දැක්කා අද උසාවියේ කරුණු දක්කලා තියෙනවා ඩොල්ෆින් 20 දෙනෙක් තල්මසුන් 4 දෙනෙක් කැස්බෑව 176ක් මේ පර්ල් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඒකේ තිබුණු මේ යම් රසායනික ද්‍රව්‍ය ඒ වගේ මේකේ තිබුණු යම් යම් දේවල් උඩ මේ මුහුදුට මිශ්‍ර වෙලා හින්දා ඔවුන්ගේ ජීවිත නැති වුණායි කියලා අද වාර්තා කරලා තිබෙනවා. එතකොට දැන් ඒක තුල තමුන්නාන්සලාගේ ඇමතිවරු ඒ කියූප කතාවත් එක්ක අපිට පේනවා විශේෂයෙන්ම ඔවුන් එක්කෝ මේ ජනතාව නොමග යවන්න මේ කරපු ප්‍රකාශය. ඊළඟට තමුන්නාන්සේලා පස්තරා යම් කමිටු කීපයක් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවෙච්ච අලාභහානය හොයන්න කමිටුවක් පත් කළා. ඊළඟට දීවිරයන්ට වෙච්ච අසාධාරණයට විරුද්ධව වන්දි ගෙවන්න කමිටුවක් පත් කළා. ඒ වගේම ඒ පිළිබඳව නීතිමය කටයුතු කරන්න යම් කමිටු මං හිතන්නේ 4ක් හෝ 5ක් පත් කරා. නමුත් වැදගත්ම කමිටුව ඒ කියන්නේ දැන් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකාවට ආවේ 19 වෙනිදා. ගිය මාසේ 19 වෙනිදා තමයි ඒක ලංකා වරායට එන්නේ. ඒතකොට ලංකා වරායට ඇවිල්ලා ඊළඟ දවසේ වරාය අධිකාරියේ කණ්ඩායමක් යනවා මේ නෞකාවේ තිබෙන දුමක් කෙන එක නිරීක්ෂණය කරන්න. යම් කණ්ඩායමක් යනවා. ඊළඟට නැව ගිනි ගන්නවා. ඊළඟට නැව ගිනි ගත්තට පස්සේ ඉන්දියාවේ නාවික හමුදාවේ සහයෝගය ගන්නේ
ලංකාවට නැම ඇවිල්ලා දවස් 5කින් පස්සේ 25 වෙනිදා වගේ තමයි ඉන්දියානු නාවික හමුදාව එන්නේ මේ ගින්න නිවන්න. ප්‍රශ්න කෙටි කරා. ඔව් එතකොට මේ විච්ච කාලය තුලදී මේ වරද්ද සිද්ධ වුණේ වරාය අධිකාරියෙන් හරි හරි වෙලාවට නියමිත තීන්දුව ගත්තේ නැති හින්දා මේ අලාභය මේ වගේ විනාශයක් අපේ මුහුදු සීමාවට අපේ මහා මුහුදට සිද්ධ වුණාද? එහෙම නැත්නම් වා මේ නැවේ පැත්තෙන් සිදුවෙච්ච අඩුපාඩු හින්දා මේක සිද්ධ වුණාද කියලා ඒ ඒ ගැන හොයන්න ඇයි කොමිසමක් හරි කමිටුවක් හරි පත් කරේ නැත්තේ? ඔව් අතරම මේ නිමේෂ් මේ පිළිබඳව කමිටු පත් කරලා මේ වෙනකොට අපි අලිසබ්රි අපේ අධිකරණ අමාත්‍යතුමා රෝහිත් අබේගොඩවර්ධන මැතිතුමා කාංචන විජේසේකර මැතිතුමා නාලක ගොඩේව මැතිතුමා නීතිපතිතුමා සමාජිකයන් විදිහට ඉන්න කමිටුවක් පත් කරලා මේ හරහා අනු කමිටු මෙතුමා කිව්වා වගේ පහක් පත් කරලා ආර්ථික දීවර වින්දිතයන් සඳහා ආරක්ෂණ ඒ වගේම පරිසර නීති කියන මේ කාණ්ඩය සියල්ලට වැඩ පිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා මේ කාරණාවේදී මම විශේෂයෙන්ම කියන්න ඕන මම නාවික ශේෂ්ත්‍රේ රැකියාව කරපු පුද්ගලෙක් හැටියට මම විශේෂයෙන්ම මේකේ පළවෙනි චෝදනාව ඇඟිල්ල එල්ල කරනවා මේ නැව අයිති කපිතාන්වරයා ඇතුළු ඒ නැව් සමාගම සහ මේ රටේ ඒජන්තවරයා දැඩි වගකීමක් තිබ්බා මේ හැම මේ නැව මේ පළවෙනි වතාවට අපේ මුහුදු සීමාවට ආපු නැවක් නෙමෙයි මේක සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ චාටර් එකක් යනවා කියලා මේ නැවක් තම බාණ්ඩ පටව ගත්තාම ඒ රටවල් කීපයක් ඒ නව යන මාර්ගයක් තියෙනවා ගමන් මාර්ගයක් මේ ගමන් මාර්ගය තුල මේ බාණ්ඩ බාන සහ පටවන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා එතකොට මේ වරා මීට කලින් වරාවය වරායවල් දෙකකට ගිහිල්ලා මේ නව බඩු බාලා තමයි කොළඹ වරාය ආශ්‍රිත මුහුදු කලාපයට එන්නේ අවුට හබ මේ නව ඇවිල්ලා අවුට හබ කියලා කියන ඇන්කර් එක දාලා හරි මම දන්නවද මේ නව ලංකාවට ආපු නවක් කියලා කොළඹ වරායට ආපු නමක් කියලා දන්නවද? ඔව්. ඔව්. ඉතින් අයන මොකද්ද මේ 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 ලංකාව මුහුදු සීමාවට ආපු නමක් නෙමේ මේක වරාය. ඉතින් මම මගේ මම ඉතින් මගේ උත්තරය දෙන්නකම් ඉන්නකෝ ඔබතුමා. පිළිතුර පිළිතුර ලබා දෙනවා. ඉතින් මේ නැව ලංකාවේ එක් විවිධ ආයතන වලට අවශ්‍ය බාණ්ඩ පොලිතින් සහ ඇට වර්ග මේ සියල්ල අවශ්‍ය බාණ්ඩ මේ රට විතරක් නෙමේ තවත් රටවල් කීපයකට යන්න මේ නැවේ සූදානමක් තිබුණා. මේ බාණ්ඩ බාන්න බලාගෙන තමයි මේ නැව මෙතෙන්ට එන්නේ. ඕනම නවක් රටක් තුලට ඇතුල් වෙනකොට නිමේෂ් ඒකේ වැඩපිළිවෙලක් තියෙනවා වරාය අධිකාරියට දැනුවත් කරන්න ඕනේ තමන්ගේ අදාළ තමන්ට අදාළ මේ නව සමාගම මේ රටේ ඒජන්තවරයාට දැනුවත් කරන්න ඕනේ ඒ වගේම නැව තුල යම්කිසි හානියක් හෝ ප්‍රශ්නයක් තියෙනවනම් අනිවාර්යෙන් නිමේෂ් ඒ පිළිබඳව මේ සියලු දෙනා දැනුවත් කරන්න ඕනේ විශේෂයෙන්ම කිව්වොත් මේ කොරෝනා වසංගතය නම් දැන් මේ සියලු දෙනා එන්නත් කරලාද කියන එකත් පරීක්ෂණය කරනවා. ඒ විතරක් නෙමෙයි ආදි කාලේ ඉඳන් තියෙනවා විවිධ රටවල් වලට yellow fever වලට. මන්තුතුමා ඔබතුමා නෑ මම මේ කියන්නේ yellow fever වලට නෑ මෙතුමා මේ වෙන කොහෙද යනවා. නෑ 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 මම ඔබට උත්තර දෙන්න. නෑ 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 මන්තුතුමා ඔබට ඉනකෝ දැන් 19 වෙනිදා ලංකාවට නැව එනවානේ. ඒතර 20 වෙනිදා නැවට යනවා වරාය අධිකාරියන් නිලධාරීන් ගිහිල්ලා 20 වෙනිදා නැව පරීක්ෂා කරනවා. ඔය දුම ගැනත් බලනවා. මම අහන්නේ 25 වෙනිදා එතකොට නැව ඊට පස්සේ ගිනි අරගෙන නැව 90ක් විතර වගේ විනාශ වුණාට පස්සේ තමයි ඉන්දියානු නාවික හමුදාවේ ඉන්නේ මේ නැවේ ගින්න නිවන්න. ඉතින් මම කියන්නේ මේ දවස් 5ක 6ක වගේ කාලයක් තිබිද්දී ඇයි මේ තීන්දුව ගන්න ප්‍රමාද වුණේ? ඇයි ඒ තීන්දුව ප්‍රමාද වුණාට කමිටුවක් පත් කරේ නැත්තේ හොයන්න කියන එක තමයි ඔබතුමා කියන ওই කමිටු 6 ඒ කමිටුව නෑ. මං අහන්නේ ඒක පත් කරේ නැත්තේ. විනාඩි කාලයක් ඔබතුමාට දෙන්න පුළුවන් ඒ ඍජු පිළිතුර ලබා දිය යුතු. මම මේක ඍජුව ලබා දෙන්න පුළුවන් පිළිතුරක් නෙමෙයි නිමේෂ්. හරි මේ මේ කාරණා සියල්ලක්ම සම්පූර්ණ වුණාම නැවක් අපි හාබර් එකක් ඇතුළට ගන්න. හිමේෂ් මේ නැවේ කපිතාන්වරයා දැනුවත් කරේ නැහැ. අපේ වරායට මෙහෙම ගින්නක් හෝ දුමක් ඇති වෙනවයි කියලා. නමුත් මේ අය ගින්න හටගෙන මේ ගින්න වැඩපවත්ව ගන්න ඒ අය උත්සාහ කරලා. මේ අය උත්සාහය අසාර්ථක වුණාට පස්සේ තමයි මේ අය දැනගන්නේ නැවට යනවා 20 වෙනිදා. ඉන්න වරාය අධිකාරියකත් යනවා 20 වෙනිදා කියලා බලන්න යනවා. නැවට ගියාට නැව ඇතුළේ ගින්නක් තියෙනවා කියන එක ගින්න නෙමෙයි දුම යන්නේ. එතකොට දුම තිබුණේ. තියෙනවා කියන එක. එතකොට දුම තිබුණේ. දැනුවත් කරාට පස්සේ තමයි මේ ආකාරයෙන් නැවේ ගිහිලා පරීක්ෂණය කරන්නේ. මේ නැවේ ගින්න නිවන්න.
ප්‍රශ්න දිගට අහන්න උත්තරේ නැගම් බලන්න ප්‍රශ්න හරි ඔබතුමා පිළිතුරු ලබන්න එතකොට මට උත්තරේ දෙන්න අවස්ථාව දෙන්න මේ නිමේෂ් මේ මේ නැවේ ගින්න හටගත්තා කියලා ඒ හැමේ කපිතාන්වරයා ප්‍රකාශ කරන්නේ දැන් මේ වෙනකොට උසාවියේ මේ මේ පිළිබඳව මේ නඩුව ක්‍රියාත්මක වෙනවා එතකොට මේ නැව ගිනි ගත්තට පස්සේ මේක නිවන්න අපි රජයක් හැටියට අපිට පුළුවන් උපරිම අපේ කටයුතු අපි ක්‍රියාත්මක කළා ඒ වගේම ඉන්දියාවෙන් නාවික හමුදාවෙන් ඇවිල්ලත් මේ ගින්න නිවන්න කටයුතු කළා නමුත් මේ මේ ගින්න සම්පූර්ණව නිවා ගන්න නොහැකි වුණේ මේකේ තිබ්බ කිමිකල් රසායනික ද්‍රව්‍ය නිසා අතිවිශාල හානියක් මේ පරිසරයට සිද්ධ වුණා අර විද්‍යාඥයෝ කියනා වගේ මේ පරිසර හානිය කොතෙක්ද කියලා ගණන් කරන්න බැරි තරම් හානියක් අපි අවංකවම අපි රටක් හැටියට මේ මේ මම මීට වඩා වන්දි ගන්න ඕනි කාරණාවක් මීටත් වඩා මේ ඔය කියන කැස්බෑව් ඇතුළු ඒ සියලු සතුන්ගේ ජීවිතවලට අනිවාර්යයෙන්ම මේ නැවේ සම්බන්ධයෙන් වන්දි ගවන්නේ මේ යොමුමාල මේ තීන්දුව ගත්තේ නැති ඉඳ හරි වෙලාවට වන්දි ගන්න හරි වෙලාවට තීන්දුව ගන්න හරි වෙලාවට තීන්දුව ගන්නවා කියන එකේ කතා කරන්න එපා මන්ත්‍රීතුමා මේ ඒකනේ කමිටුව දාන්න නැත්තේ මන්ත්‍රීතුමා මේ කමිටුව දාන්න කියන්නකෝ කොහේ නැවක් ලංකාවට වරද්ද සිද්ධ වෙනවා කියලා කමිටුව දාන්න ආණ්ඩුවට පටවන්න ලෑස්ති වෙන්න එපා මෙතුමා අහන්නේ මම අහන්නේ කමිටුව දාන්න නැති කියලා සෙවීම සම්බන්ධයෙන් කමිටුව අපෝ ක්‍රියාමාර්ග සිද්ධ වෙලා තියෙනවා මේ කමිටුව තුලේ සියලු කාරණා මම කියනවා සියලු කාරණා නෑ නෑ මන්ත්‍රීතුමා මම විනාඩියක් දෙන්න ඒින්ද තමයි උසාවියට ඉදිරිපත් කළා ඔබතුමා දන්නේ කමිටුවයි මම කියන්නේ ඉතින් ඔබතුමා දන්නේ ඔබතුමා බොරුනේ කියන්නේ මම කියන දේ අහන්න ඔබතුමා දන්නේ මම කියන්නේ දාලා දෙන කමිටුවයි මෙතුමලා දන්නේ දේවල් කතා කරන්න කියලා මෙතුමලා දන්නේ දේවල් මෙතුමලා හිතාගෙන කතා කරන්න මන්ත්‍රීතුමා විනාඩියක් දෙන්න කමිටුවපත් කරලා මන්ත්‍රීතුමා මේ කමිටුව හරහා දෙන මම කියන්නේ නැන් ටික සියල්ල සමීක්ෂණය කරනවා ඒක තමයි අද කපිතාන්වරයාව අත්තරන් කොට ගත්තේ එහෙනම් තමයි කපිතාන්වරයාව අත්තරන් කොට අරගෙන ඉදිරිපත් කරලා මේ මේ කාරණාව නිසි වෙලාවට කියන්න ඕනේ කාරණාව डॉल्फिन मत्स्य अति विशाल प्रमाण මියදුනා හැබැයි වාරකන් නිසානේ මේක මම නම් පිළිගන්නවා මම පිළිගන්නවා මේකට අනිවාර්යයෙන්ම මේ නැවේ සම්බන්ධතාවයක් තියෙනවා මේකේ සම්බන්ධතාවයක් තියෙනවා හැබැයි හැමදේම කියවන්නේ ඉතින් වාරකන් ඉන්නේ මේ අමාත්‍යතුමා අමාත්‍යතුමායි ප්‍රකාශය කරන්නේ අමාත්‍යතුමායි ප්‍රකාශය කරන්නේ මේ සම්බන්ධ විශේෂණ මේක අධිකරණ මේ කටයුත්තකට ලක් වෙලා තිබෙනවා. ඒදී කිසියම් විදියකින් දූෂණයක් වෙලා තිබෙනවා නම් හිතාමතා ප්‍රමාදයක් වෙලා දිනනනම් අධිකරණේ කරු අධිකරණේ කමිටුව දාන්න. ඒ නිසා කමිටුව පිළිබඳ ප්‍රශ්නේ පැන නගින්න අපේ කරු මන්තුමා මේ අධිකරණ ක්‍රියාවලියේදී අපිට දූෂණේ හොයා ගන්න පුළුවන්. මන්ත්‍රීතුමා මේ මේ අපි අවසන් කරමු මිලන් මන්ත්‍රීතුමා. කැස්බෑව මේ සම්බන්ධව අපේ අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් කළා. අපි දන්නවා ඒ එතුමා ඒ ප්‍රකාශය කරන්නේ එතුමා ඒ ප්‍රකාශයත් එක්කම කියනවා. මේක කියන්නේ මේ මේ පරිසර මේ පරිසරය සම්බන්ධව ඉන්න විද්‍යාඥයෝ විශේෂඥයෝගේ ප්‍රකාශ අනුව කියන එක. ඔය ආයිත් එයාවත් සුද්ධ කරනවා. නෑ නෑ නෑ. මම සුද්ධ කරන්නේ නෑ. වැරදි නම් කියන වැරදි කියලා. මම කියන කාරණාව පොඩ කහගන්න. මේක ඒ කාල සීමාව තුල වාරකම් කාණ්ඩ සිද්ධ කරලා රාජපක්ෂ මතුවක් කිව්වා. එයාත් කිව්වා අය. හරි මේක වාරකම් කාල සීමාව තුල සිද්ධ වෙන කාරණා. ඊට කලින් වාරකම් කාලවල අපි දැකලා නෑ නේ. ඔහොම නේද ගැස් බෑවෝ මෙහෙම. නමුත් මේකේ පැහැදිලිවම අපි කියනවා මේ මේ පිළිබඳව දැඩි බලපෑමක් ඇති වුණා නැවෙන් හොඳයි ඒක අපි පිළිගන්න කාරණා මේක අනාමල් රජතුමා ඔබතුමාට වැඩිපුරත් එක කාල සීමාවක් ලබා දුන්නා අප පිළිගන්න කාරණාව මිලන් මන්ත්‍රීතුමා සමා වෙන්න අපි අදට වැඩසටහන නිමවට පත් කළ යුතු විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස් පර් නෞකාව සහ ඒ පරීක්ෂණ කටයුතු ගැන වගේම රටේ මහජනතාව මේ වෙනකොට මුහුණ දෙමින්න තත්ත්වය වගේම COVID-19 වසංගත ව්‍යාප්තියත් එක්ක එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරන ආකාරය සහ තවදුරටත් ඒවා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මේ ආදී වූ ගැටලු කරුණු කාරණා රසක් පක්ෂව විපක්ෂව අදහස් පළ කරමින් කරුණු සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබුණා මේ සියල්ල රටේ සුබවාදී
රටක් නිර්මාණය කරලීම උදෙසායි එනිසා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී විපක්ෂ නියෝජනය කරමින් සහභාගී වුණු මුජිබ රහමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ඒ වගේම වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්ට ජාතික ජන බලවේගයේ නියෝජනයට බොහොම ස්තුතියි ඒ වගේම තමයි අද දවසේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සහභාගී වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාප බණ්ඩාර මහතාට බොහොම ස්තුතියි ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාට බොහොම ස්තුතියි නැවතත් මෙවැනිම සංවාදයක් සමගින් මුණ ගැසීමේ බලාපොරොත්තු වේ ඇතිව අදට අප ඔබෙන් සමුගන්නට සූදානම් මේ අවදානමට පෙර සූදානම රතු විර ඔබට සුබ රාත්‍රියක්